आइबान एउटा गानको मलाना में पसंद आप तीन नामेन बिटो अरे बलान ना में मुकाद देते कोट मातुकाव अगर ने तो अभी गिसुमाने वेने कोट कता कल अवसं कल दी ना मुकाद वन्योमान नाकृतिय संपूर्ण में कता करला एक मत निर्माण इच्छा परिगण के क्रियावली ने ये वसे अवसान अभी कता कर दी ने बहु हर सकसन की मातुकाव ये तमाई अवसान मातुकाव दी रहती है ने राइट ඊට පස්සේ අපිට දිනපොතේ මේ දෙවෙනි පාඩමේ අවසාන මාතෘකාව මොකද්ද මතක කලමනාකරණය නැත්නම් memory management කියන්නේ හරි බලන්න දැන් මේකේ කතා කරන ගොඩාක් දේවල් ඔයගලන්ට මේ අලුත් දේවල් නෙමෙයි ඈ ඊගොඩ අපි පළවෙනි පාඩමේ කතා කරපු කාරණා ටිකක් තමයි මේකේ කතා කරන්න තියෙන්නේ පොඩ්ඩක් මතක් කරලා ගමු එහෙම හිතන්නකෝ අපි පළවෙනි පාඩමේදී මතක වර්ගීකරණයක් කරා මතකද? කියන්නේ අපි පළවෙනි පාඩමේදී මතක වර්ගීකරණයක් කරා අපි පරිගණක මතකයන් ඒ කියන්නේ මෙමරිස් ගත්තාම प्रधान आकार की एक बेदवाद देखा ही मनो दे सकल क्या प्राथमिक मतक सह द्वितीयक मतक बहुमत है प्राथमिक मतक सह तुम्हें कम को प्राथमिक इगाट द्वितीयक केटीएम की हुआ अब इंग्लिश में दामो प्राइमरी मेमोरी सह secondary memories ඔමනේ අපි ගත්තේ හරි එතන පුතේ අපි ප්‍රාථමික මතක කියලා කිව්වේ මොන වගේ මතකවලද ක්‍රියාකාරීත්වයේදී නැකල් කියන්නේ දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී ඒ කියන්නේ පරිගණකයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේදී සකසණියත් එක්ක ඍජුව සම්බන්ධ මතකවලට අපි කිව්වා ප්‍රාථමික මතක නේ ඉතින් අපිට කියන්න පුළුවන් ප්‍රාථමික මතක කියලා කියන්නේ සකසණය एक यानी सीपीयू समग्र समग्र ऋचुव संबंध मतक राइट और अब क्या हुआ प्राथमिक मतक क्या है राइट इतना कौन सा सेकेंडरी के लिए क्या नहीं ऋचुव संबंध नौवन मतक लिया नौ नहीं मावनी राइट इतना कोण मैं क्या पे उदाहरण गत्ता किया थे प्राथमिक मतलब कोण उदाहरण किया गत्ता तुरंत गत्ता इकत्ता हम कहते रैम में का इधर बसे रोम में का सहा इगाउटा और सांचित मतलब के कैश किया न मतलब के नहीं इतना द्वितीय मतलब कोण टापी जाते मनोद सीएलुमा टकल क्या द्वितीय मतलब कोण टा उदाहरण विधि टापी जाते मनोद और सीएल में होना होता है, हाँ स्टोरेज चंन हरी स्टोरेज सीएल में गपड़ा मारती है, अपने हम जान पुलाव ना सीएल में गपड़ा मारती है, इक्यान बोलते हैं स्टोरेज डिवाइसेस तो अपने चुंबक पार्टी गाने पुलवां सीएलओ में डिस्वार्ग गाने पुलवां में सीएलओ में उन्होंने तो प्राथमिक मतलब संधा सॉरी द्वितीय के मतलब संधा उदाहरण तो उटा आगे ना ओ परिगणक के एक मतलब के यान मैंने में किये ना मौलिक आकार देखा टा वार्ग का लाभी मैं उनको टा कताकल्ला तीनों अरे तो बुते देवनी पार्ट में दी तभी
මතක වර්ගීකරණයක් කරනවා. මතක වර්ගීකරණයක් විතරක් නෙමෙයි. දෙවෙනි පාඩමේ අපේ මාතෘකාව මොකද්ද? මතක කළමනාකරණය. මෙබරි මැනේජ්මන්ට් කියන එක. හරි. එතකොට මේ මතක කළමනාකරණය කියන මාතෘකාවට යනකොටත් අපිට මූලිකවම කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි උදේ ඔය කියන මතකයන් වර්ගීකරණය කළ යුතුයි මුලින්ම. රයිට්. ඔන්න දැන් මේ තියෙන්නේ පළවෙනි පාඩමට සාපේක්ෂව ඈ. පළවෙනි පාඩම. හරි. මේ අපි දැන් ගන්නෙ ඔව් දෙවෙනි පාඩමට සාපේක්ෂව. හරිද? රයිට්. දැන් ඔයගොල්ලෝ හිතන විදිහට මට කියන්න හිතන විදිහට නෝට් එකේ දරදී බැලුවා නම් එහෙම අඳුර ගන්න පුළුවන්. දැන් දෙවෙනි පාඩමට සාපේක්ෂව මතක වර්ගීකරණය කරනකොට ප්‍රධානාකාර කීයක් අපි දැක්කද? දෙකක් තියෙනවා කියලා දකින්නවා. නේද? මොනවද ආකාර දෙක? මොනවද? අයින් කියන්න අයින්. නැෂ මතක සහ නැෂ නවන මතක. මට කියන්න පුතේ නැෂ මතක කියන්නේ මොනවද? නැෂ මතක කියන්නේ මොනවටද? తాවකාලික මතකනේ. නැෂ මතක කියන්නේ తాවකාලික මතක. එතකොට මතකයන් වර්ගීකරණය කරනකොට දෙවෙනි පාඩමට සාපේක්ෂව අපි ගන්නවා එකක් නැෂ මතක. ඒ කියන්නේ తాවකාලික මතක. ඊගාව එක නැෂ නවන මතක. ඒ කියන්නේ ස්ථීර මතක. ඔන්නක තමයි වර්ගීකරණය. හරි. රයිට්. දැන් මට කියන්නකෝ පරිගණකයක තියෙන නැෂ නැත්තම් తాවකාලික මතක වලට උදාහරණ. දැන් අපි මේ අර සකසනයත් එක්ක ඍජුව සම්බන්ධද නැද්ද කියන කාරණේ මතනේ මේ වර්ගීකරණය කරේ. එතකොට ප්‍රාථමික මතක කියලා එකක් තියෙනවා, ද්විතීක මතක කියලා තව එකක් තියෙනවා. ප්‍රාථමික මතක යටතේ අපි පළවෙනි උදාහරණ විදිහට කතා කරනවා RAM එක. හරි. මේ RAM කියලා කියන මතකය తాවකාලිකයිද ස්ථිරයිද? පැහැදිලිවම తాවකාලිකයි. අන්න ඒ නිසා අපිට මේ වර්ගීකරණයේදී නැෂ මතක වලට පළවෙනි උදාහරණයේ විදිහට RAM එකම ගන්න පුළුවන්. මොකද ඒක తాවකාලික මතකයක් නිසා. ඊට පස්සේ මේකේ තියෙනවා අපි දෙවෙනි මතක විදිහට අරන් තියෙන ROM කියන මතකය. මේ ක්‍රියාකාරීත්වයේදී සකසනයත් එක්ක ඍජුව සම්බන්ධයි. ඒ නිසා ROM කියන එක අපි ගන්නවා ප්‍රාථමික විදිහට. ROM කියන මතකය ස්ථීර මතකයක්ද తాවකාලික මතකයක්ද? ආ ඒක ස්ථීර මතකයක්. එහෙනම් ROM අපිට මෙතන ගන්න පුළුවන්ද? බෑ. ඇයි? ROM කියන්නේ ස්ථීර මතකයක්. ROM කියන්නේ ස්ථීර මතකයක්. එහෙනම් මේ වර්ගීකරණයට සාපේක්ෂව ප්‍රාථමික මතකයක් විදිහට හඳුනාගත්ත ROM එක මේ වර්ගීකරණයට සාපේක්ෂව తాවකාලික මතකයක් විදිහට ගන්න බෑ. ඒක යන්න ඕනේ අර පැත්තට. එහෙනම් මේ පැත්තේ උදාහරණයක් තමයි මොකද්ද? ROM එක. හරි. ඊගොඩ මෙතන තියෙනවා කෑෂ් එක. සංචිත මතකේ නැත්නම් අපි කියනවා වාරක මතකය. මේක ස්ථිරද తాවකාලිකද? මේක తాවකාලික මතකයක්. එහෙනම් අපුදේ ප්‍රාථමික මතක යටතේ අපි කතා කරන කෑෂ් එක අපිට පුළුවන් නැෂ මතක යටතේ දෙවෙනි උදාහරණයේ විදිහට ගන්න. රයිට්. හරි. දැන් පොඩ්ඩක් බලන්න මේ වර්ගීකරණයේ ඇතුළේ අපි අඳුනගත්ත, ඒ කියන්නේ පළවෙනි පාඩම තුල මේ සිදු කරපු වර්ගීකරණයට අදාළව අපි හඳුනගත්ත තව తాවකාලික මතක ඉතුරු වෙලා තියෙනවද? කියන්න. ආ. ඔව් රෙජිස්ටර් මතකයේ තියෙනවා නේ. හැබැයි රෙජිස්ටර් මතකය මේකේ තියෙනවද? මං අහන්නේ රෙජිස්ටර් මතකය මේ වර්ගීකරණයේ තියෙනවද? නෑ. ඇයියේ? ඔයාලට මතක තිබීම ඉතාම වැදගත්. පරිගණකයක තියෙන මතකයන් අතුරෙන් අහගන්න පුතේ හොඳට. පරිගණකයක තියෙන මතකයන් අතුරෙන් මෙතන සඳහන් නොවන එකම එක මතකයයි තියෙන්නේ. ඒක තමයි මොකද්ද? රෙජිස්ටර් මතකය නැත්නම් රෙජිස්ටර්ස්. නේ? මෙතන එක පේන්නේ නෑ. ඇයියේ? ඇයි මේ වර්ගීකරණයේදී රෙජිස්ටර්ස් හරන්නේ නැත්තේ? කතරම අපි පළවෙනි පාඩමට සාපේක්ෂව මතක වර්ගීකරණය කරන්නේ ක්‍රියාකාරීත්වයේදී
සකසන සමග ඍජුව සම්බන්ධ වන මතක සහ ඍජුව සම්බන්ධ නොවන මතක කියන මූලික කාරණේ මූලික කරා මම අහන්නේ ඇයි රෙජිස්ටර් මතක කරන්නේ නැත්තේ ඔය ප්‍රශ්නම අපි කලින් අහලා උත්තර කතා කරා නේද මේ වර්ගීකරණයට රෙජිස්ටර් කරන්නේ නැත්තේ ඇයි ඔව් රෙජිස්ටර් මතකේ පුතේ ඍජුව සම්බන්ධද නැද්ද කියලා කතා කරන එක විහිළුවක් නේ නේද ඇයි රෙජිස්ටර් මතකයේ තියෙන්නේ සකසනේ ඇතුළෙමයි හරිනේ ඔයාලට මම උදාහරණයක් විදිහට කිව්වා වගේ මතකයක් තියෙනවා ඕගලන්ට කිව්ව නැත්තම් වෙන කාට හරි හරි කියලා ඇති ඒ කියන්නේ ඔයගලගේ බැච් එකේ ක්ලාස් එකකට කියලා ඇති මට මතකයි ළඟදී කතා කරා වගේ එහෙම එකක් මොකද අපි හිතමු දැන් අපි අහනවා මොලේ අපේ ඈ අපේ මොලේ අපේ ඔව් ශරීරයත් එක්ක ඍජුව සම්බන්ධද අපේ ආමාශය අපේ ශරීරයත් එක්ක ඍජුව සම්බන්ධද ඇතර මේම එහෙම අහන එකත් විහිළුවක් නේ අයියේ ඔය කියන අවයවයන් දෙකම තියෙන ශරීරයේ අභ්‍යන්තරයේ ඒතර ශරීර අභ්‍යන්තරයේ තියෙන අවයවයක් ශරීරයත් එක්ක සම්බන්ධද කියලා කතා කරන එකේ තේරුමක් තියනවද කියන්නේ නැහැ අන්න ඒ වගේ තමයි රෙජිස්ටර් මතකය කියලා කියන්නේ මොකද්ද CPU එක ඇතුලේ තියෙන මතකයක් එහෙනම් ඒක CPU එකත් එක්ක ඍජුව සම්බන්ධයි කියලා කතා කරන එක සම්බන්ධද කියලා කතා කරන එක විහිළුවක් හේතුව මොකද්ද ඍජුව සම්බන්ධද නැද්ද කියලා කතා කරන්න ඕනි පුතේ අභ්‍යන්තරයේ තියෙන දේවල්ද බාහිරෝ තියෙන දේවල්ද ඕනෑම වෙලාවක් අපි ඍජු සම්බන්ධයක් ගැන කතා කරනකොට කතා කරන්නේ ඍජු සම්බන්ධයක් හෝ ඍජු සම්බන්ධයක් නැති කියන කාරණා ගැන කතා කරනකොට අපි කතා කරන්න ඕනි යම් දෙයක අභ්‍යන්තරයේ තියෙන දෙයක් ගැනද බාහිරෝ තියෙන දෙයක් ගැනද අනිවාර්යම බාහිරෝ තියෙන දෙයක් ගැන අභ්‍යන්තරෝ තියෙන දෙයක් ඍජු සම්බන්ධ කියලා කතා කරන්න ඕනේ නෑනේ නේ එහෙනම් අපි දැන් දන්නවා මොකද්ද රෙජිස්ටර් මතකය කියලා කියන්නේ සීප් එක ඇතුලේ තියෙන මතකයක් ඒක අභ්‍යන්තරව සෝරි ඍජුව සම්බන්ධද නැද්ද කියලා කතා කරන එකේ තේරුමක් නැහැ ඒ නිසා රෙජිස්ටර් මතකය මේ කියන වර්ගීකරණයට එන්නේ නැහැ පැහැදිලිනේ හරි හැබැයි අපිට මේ වර්ගීකරණයට රෙජිස්ටර් මතකය ගන්න පුළුවන්ද පුළුවන් ඇයි ඒ ඔව් දෙවෙනි පාඩමේ පුතේ අපි මතක වර්ගීකරණය ඉගෙන ගන්නේ මොන කාරණයට සාපේක්ෂවද මතකයේ ස්වභාවය తాවකාලිකද ස්ථිරද කියන කාරණේ මූලික කරගෙන. එහෙනම් රෙජිස්ටර් මතකය කියන්නේ මොන මතකයක්ද? తాවකාලික මතකයක්. අන්න ඒ නිසා අපිට මෙතෙන්ට රෙජිස්ටර් මතකය ගන්න පුළුවන්. ගන්න පුළුවන් විතරක් නෙමෙයි පුතේ ගන්න ඕනි. තේරවනේ? ගන්න ඕනි. රයිට්. එහෙනම් දැන් අපිට තේරෙනවා නැෂ මතකයේ යටතේ පරිගණකයක තියෙන මතකයන් තුනක්. ඒ කියන්නේ తాවකාලික මතක තුනක් තියෙනවා. RAM එකයි කැෂ් එකයි රෙජිස්ටර් එකයි ස්ථීර මතකයට දැන් අපි දන්නවා ROM කියන මතකය රයිට් ඊගවට අපිට දෙවෙනියට ගන්න වෙන්නේ මොනවද මෙන්න මේ සියලුම ගබඩා මාධ්‍ය මේ සියලුම ගබඩා මාධ්‍ය මොනවද ස්ථීරයි නේ අතීතේ ගබඩා මාධ්‍ය කියන්නේ පුතේ ඒක නේද ගබඩා මාධ්‍යයක ස්ථීර නොවී තියෙන්න බෑනේ නේ එහෙනම් සියලුම ගබඩා මාධ්‍ය මෙතනට ගත්ත හැකි හින්දා අපිට මෙතන දෙවෙනි එක විදිහට ලියා ගන්න පුළුවන් storage devices ඔච්චරයි තියෙන්නේ. ඔය තියෙන්නේ මොකද්ද? දෙවෙනි පාඩම තුල අපි කරන මතක වර්ගීකරණ. ඒත් මේ අපි කරේ පළවෙනි පාඩමට අදාළ වර්ගීකරණේ. දැන් ඒක බෝඩ් එකේ අපි ලියාගත්තා. දැන් මේ තියෙන්නේ දෙවෙනි. එහෙනම් එන්න නෝට් එකේ 9 වෙනි පිටුවට දෙවෙනි පාඩමේ අවසාන මාතෘකාවට අපි ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මතක කළමනාකරණය කියන මාතෘකාව. ඒ යටතේ තියෙනවා පරිගණකයක මතක වර්ගීකරණය. ඒක අපි ප්‍රෝ ගත්තානේ රයිට් ඒකේ type of memories කියන එක යටතේ අපි මේ බෝඩ් එකේ සඳහන් කරපු දේ කිස්මානේ ලියාගෙන තියෙනවා දැන් අපි කරන්න ඕනේ මොකද්ද ඕක තවදුරටත් විස්තර කරලා ඉස්සරහට ගෙනියන්න ඕනේ හරි රයිට් අහගන්න එහෙනම් මුලින්ම කතා කරන්න අපතේ නැෂ මතක නැත්තම් volatile memories ගැන volatile කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් volatile කියන වචනයෙන් අදහස් වෙන්නේ මොකද්ද නැෂ කියන එක තමයි. ඇත්ත කතන්දරේ නැෂ නෙමෙයි. හරි, නැෂ කියන අදහසකින් එනවා. නියම තේරුම මොකද්ද? වාෂ්පශීලී කියන එක. හරි, අද සාමාන්‍යයෙන් අපි කියන්නේ වාෂ්පුණා කියලා නේ. මේ හිටියම එන තිච්චම නේ. හරි, ඒතර වාෂ්පශීලී කියලා කියන පුතේ, ඒකෙන් අදහස් වෙන අදහස තමයි මොකද්ද? తాවකාලික කියන අදහස. එහෙනම් volatile කියලා කියන්නේ වාෂ්පශීලී, non volatile කියලා කියන්නේ
අවාෂ්පශීලී කියන්නේ වාෂ්ප වෙන්නේ නැහැ කියන එක. එතන මේ වාෂ්පශීලී සහ අවාෂ්පශීලී කියන කාරණා දෙක මෙතන අරන් තින්නේ ඇයි? ඔව් ඒක අරන් තින්නේ පුතේ වාෂ්පශීලී කියලා කියන්නේ නැති වෙනවා කියන අදහස. වාෂ්පශීලී නැහැ කියලා කියන්නේ එහෙම නැති වෙන්නේ නැහැ කියන අදහස. හරි ඒ නිසා නැෂ මතක හඳුන්වන්න පාවිච්චි කරන ඉංග්‍රීසියෙන් වලටයිල් කියන වචනය නැෂ නොවන මතක හඳුන්වන්න පාවිච්චි කරනවා නන් වලටයිල් කියන වචනය. හරි එහෙනම් බලමු අපි බලන්න මෙහෙම කියනවා පරිගණකවල භාවිතා වන මතකය පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම අංගයක් වන්නේය. පරිගණකවල භාවිතා වන මතකය පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම අංගයක් වන්නේය. පිළිගන්නවද? යන්න. ආ? පිළිගන්නවා. ඈ? ඔව්. ඇයි? ඇයි ඔයගොල්ලෝ පරිගණකයකට මතකය කියන එක අත්‍යවශ්‍යයි කියලා කියන්නේ? ආ? දැන් හිතන්න මෙහෙම. පරිගණකය කියලා කියන උපකරණයේ ආරම්භයේදී ලෝකේ පළවෙනි පරිගණකය ගන්නක මොකද්ද? Mark 1. අපි මේකේ පළවෙනි ටියුට් එකේ කතා කරන්නේ නේ. මේ දෙවෙනි ටියුට් එකනේ. ලෝකේ පළවෙනි පරිගණකය විදිහට සලකන Mark 1 කියන පරිගණකය ගත්තොත් ඒ පරිගණකයේ මතකයක් තිබුණද නැද්ද? හිතන්න පොඩ්ඩක්. ඒ පරිගණකයේ මතක කියලා දෙයක් මතකයක් කොමන හෝ ආකාරයේ වර්තමාන අපි කතා කරන මේ උපකරණ හරහා නෙමෙයි මේ ඔක්කොම දැන් කතා කරන්නේ මේ නවීනේවනේ නේ. නමුත් ඒ කාලයට සාපේක්ෂව හරි පරිගණකයක මතකය කියලා එකක් තිබුණාද? තිබුණේ නැහැ. මතකයක් තිබුණේ නැහැ පුතේ. පැහැදිලිද? හරි එතකොට ඒක වෙනම ක්‍රියාවලියක් ඈ. ඒ කතා කරොත් එහෙම සෑහෙන ලොකු මාත්‍රකාවක්. ඒක අපි කතා නොකරෙමු. මූලික වශයෙන් ගත්තොත් පුතේ මතකය කියන එක පරිගණකයට එන්නේ මොකක් මතද? මේ උගන්න පොදියක් මතක් කරන්න. මූලික වශයෙන් පරිගණකයකට මතකය කියන එක එන්නේ මොකක් මතද? ඔයගොල්ලන්ට ගන්නට මම කන්ටට වචන දෙන්න ප්‍රශ්නේ හදලා අහන්න. ආ පරිගණකයකට මතකය කියන එක එන්නේ මොන තත්වයේ මතද? කියන බලන්න. उत्तर बार right ආගන්න අපුතේ ආගන්න ආගන්න අපි මේ පළවෙනි ටියුට් එක sorry ඔව් පළවෙනි ටියුට් එක නෙමෙයි දෙවෙනි ටියුට් එක නේ දෙවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එක පටන් ගන්නෙ 2 3 කියන මාතෘකාවෙන් ඒ කියන්නේ මොකද 1 නියුමාන් ආකෘතිය නේ 1 නියුමාන් ආකෘතිය කියලා කියන්නේ මොකද්ද කියන එක අපි කතා කරා මොකද්ද පුතේ 1 නියුමාන් ආකෘතිය කියන්නේ ආ මේ තියෙන්නේ ඔව් කියන්නේ उपदेश उपदेश ඒක මත නිර්මාණය වෙච්ච පරිගණකයකට කියනවා වොන් නියුමන් ආකෘතිය මත නිර්මාණය වෙච්ච පරිගණකයක් කියලා. ආරම්භෙදිම කියන්නේ මේ පුතේ. මේ 1945 දී ගණිතඥයෙකු වූ ජෝන් වොන් නියුමන් පරිගණක සඳහා භාවිත කළ හැකි වූ නව සංකල්පයක් හඳුන්වා දෙනු ලැබුවේය. ඒ 1945. මොකද ඒ සංකල්පය? එහි මූලික අදහස වූයේ පරිගණක යන්ත්‍රයක භෞතික වශයෙන් වෙනස්කම් නොකරමින්
අපි දන්නවනේ පුතේ සාමාන්‍යයෙන් ගොඩක් උපකරණ පරිගණක පැත්තකින් තියන්නකෝ හරි අපි සාමාන්‍යයෙන් ගොඩාක් උපකරණ ගත්තහම ඒ උපකරණවල හැකියාව වර්ධනය වෙන්නේ ගොඩක් වෙලාවට ඒ උපකරණයට අමතරව සම්බන්ධ කරන උපාංග මත නෙමෙයිද ආ හරි කියන්නේ ඒ ඒ ඒ උපකරණේ හැකියාව වර්ධනය වෙන්නේ බොහෝ විට ඒ උපකරණයට අමතරව සම්බන්ධ කරන උපාංග මත නෙමෙයිද අපි නිකන් ගමුක හරි සරල දෙයක් ගමු මේ පැත්තට ආධුනික නැහැ අත්‍යත්‍රය අපි අත්‍යත්‍රය කියන ඕගොල්ලෝ කියන මොකද්ද ලෑන් මාස්ටර්ද ඈ කොහොමද කියන්නේ මොකද්ද ඕගොල්ලෝ කියන්නේ ඒකට ඈ තවරවක් තියනවද හරි ඉතින් අපි දන්නවනේ මොකද්ද කියලා නේ එතකොට ඒකට දැන් ඒක කුඹරට දාලා කුඹර හානකොට මොකද කරන්නේ අර තියෙන විදිහට මේ ටයර් එහෙම තියෙද්දි කුඹරට බස්සනවද ටැට්‍රේ නෑ ටයර් ටික ගලවලා ඒකට හයි කරනවා මොකද්ද ඔව් වෙනම රෝලර්ස් දෙකක් හයි කරනවා මොකද ඒ රෝලර් කියන්නේ ඈ රොටරියද මොකද ඒ කියන්නේ දන්නේ නැද්ද ඈ ඔව් වා කරනවා කියනවා මේ හරි පැහැදිලිද එතකොට හාන්න තව වෙන ආම්පන්න හයි කරන්න පුළුවන් නේ ඊට පස්සේ ලොකු ෆෑන් එකක් හයි කරලා වී හුලම් කරන්න පුළුවන් ෆෑන් කරන්න පුළුවන් මම කිව්වේ අත්‍යත්‍රය කියලා කියන යන්ත්‍රය ගත්තොත් නැත්නම් වාහනය ගත්තොත් ඒකට මම ඒක උදාහරණයක් ගත්තේ ඒකට අමතරංග භෞතිකව සම්බන්ධ කරලා විවිධාකාරයේ ප්‍රයෝජනන් ලබා ගන්න පුළුවන් මෙතන මේ අදහස් තියෙන පුතේ භෞතික වෙනස්කම් කරන්නේ නැතුව එක එක උපකරණ සම්බන්ධ කරන්නේ නැතුව මේ කියන්නේ තමයි පරිගණක යන්ත්‍රයක භෞතික වශයෙන් වෙනස්කම් නොකරමින් එහි තැම්පත් කරන ලද වැඩසටහන මොන පුතේ ඔළුවට ගන්න තැම්පත් කරන ලද වැඩසටහන් නැත්තම් උපදේශ. එතකොට මේ වැඩසටහන් නැත්තම් උපදේශ කියලා කියන්නේ භෞතික දෙයක්ද නැද්ද? හිතන්නකෝ. මේක භෞතික දෙයක්ද නැද්ද? අපිට මේ වැඩසටහන් කියන එක එහෙම නැත්තම් මේ උපදේශ කියන එක අතතරම් පෙන්වන්න පුළුවන්ද? බෑ. නේ? එහෙම පෙන්වන්න බෑනේ. මේවා භෞතික නොවන දේවල්. එතකොට දැන් ඔයගොල්ලෝ හිතන්නේ නම් භෞතික නොවන දෙයක් තැම්පත් කරනවා කිව්වේ හැටියම ඕනි මොකක්ද? ඔයගොල්ලෝ හිතන්න. මතකයක් ඕනි. භෞතික නොවන දෙයක් තැම්පත් කරලා තියාගන්න පුතේ අනිවාර්යෙන් ඕනිනේ මතකයක්. මතකයක් නැතුව භෞතික නොවන දෙයක් තැම්පත් කරලා තියාගන්න පුළුවන්ද? දැන් මේ පොත නැත්නම් මේ ටියුට් එක භෞතිකයිනේ. මේක තැම්පත් කරලා තියාගන්න මතකයක් ඕනේ නෑනේ. නේ? එක්කෝ මේ බෑග් එකක් තියෙනවා නැත්නම් මොකක් හරි එකකට මේක දාලා තියන්න පුළුවන්නේ. මේක භෞතික දෙයක්. ආයි ඔන්ලඩ ගන්න පුළුවන්. හැබැයි භෞතික නොවන දෙයක් තියාගන්න ඕනි මතකයක නෙමෙයිද? ආ? කියනවට. දැන් මේ අපි ටියුට් සරම්මන මුගුත් පාවිච්චි කරන්නේ නැතුව. නේ? එහෙම ක්‍රියාවලියක් ලෝකේ නැහැ කියලා හිතන්නකෝ. ඒතර ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. මම උගන්නනවා. හරි? ඒතර ඔයගොල්ලෝ මුකුත් ලියන්නෙත් නැහැ. නේ? මුකුත් නැහැ. ඒතර ලිඛිත සටහනක් ඔයගොල්ලන්ගේ ඇත්තෙම නැහැ. දැන් එහෙනම් මම උගන්වපු සියලු දේ ඔයගොල්ලන්ගේ කොහෙද තියෙන්න ඕනි? මතකයේ තියෙන්න ඕනි. පැහැදිලිද? එහෙම තියාගන්න අමාරු නිසා තමයි කියන්නේද මිනිස්සු මේ වගේ ක්‍රම හදාගත්තේ අපි මේ වගේ ක්‍රම හැදුවේ නෑ මිනිස්සු හදාගත්තේ මේක දැන් සියවස් ගානක ඉඳන් ඉස්සරහට යන දෙයක් නේ දැන් අතීතේ පුතේ අපි අහලා තියෙන්නේ ධර්ම කරුණු නේ ධර්ම කරුණු ස්වාමින් වහන්සේලා කටපාඩමෙන් පරම්පරාවට ඉස්සරහට ගෙනාවා නේ ඒ ගෙනාපු දේවල් ක්‍රමානුකූලව මොනව වෙන්න පුළුවන්ද ඔව් නැති වෙන්න පුළුවන් ඇයි ඒවා හොඳටම මතක තියෙන ස්වාමින් වහන්සේලා මිය ගියාට පස්සේ නේ ඒ ඒ දේ ඒ විදිහටම මතක තියෙන තවයේ හිටියොත් හොඳයි නැත්නම් මොකද වෙන්නේ මිය යන්න ඕනේ නැහැ පුතේ රෝග නේ රෝගී වෙනවා නේ වයසට යනකොට අමතක වෙනවා ඒක සාමාන්‍ය ස්වභාවයනේ තේරවද ඒ වගේම වෙන්න පුළුවන් තව දෙයක් තව මොකද විකෘති කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් නේ නැති වෙන්න පුළුවන් විකෘති වෙන්න පුළුවන් නැත්නම් වෙනස් වෙන්න පුළුවන් ඒ තත්ත්වෙන් වලක්ක ගන්න නම් කරන්න ඕනේ වැඩේ මොකද්ද? ඒක ලිඛිතව තියාගන්න. අන්න එහෙනම් තමයි කියන්නේ මොකද්ද? අපි ලංකාවේ ඉතිහාසයට අදාළව කතා කරන්නේ මාතලේ අලු විහාරය මොකක් කරා කියලාද? ත්‍රිපිටකය ඔව් ගන්තාරූඩ කරා කියලා. ඒ කියන්නේ තල්කොළවල ලිව්වා. පැහැදිලිද? හරි, ඒතර මේ ලිඛිත දෙයට මිනිස්සු පුරුදුනේ ඔය හේතුව නිසා. නැත්නම් මිනිස්සුගේ මතකයේ තමයි ඔක්කොම දේවල් තියාගෙන හිටියේ. නේ? හැබැයි දැන් සුවිශේෂී චරිත ඉඳලා තිනෝ එහෙම තියාගන්න පුළුවන්. අපි බෞද්ධ සාහිත්‍ය අහනවා කවුද? බෞද්ධ සාහිත්‍යයේ
එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ගැන අපි කතා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු දේ ඒ විදිහටම මතක තියාගන්න පුළුවන්ලු. එතන උන්වහන්සේට කිව්වමක් කියලාද? ධර්ම භණ්ඩාගාරික කියලා. භණ්ඩාගාරයේ කියන්නේ තැපත් කරන තැනනේ. ඒ කියන්නේ භණ්ඩාගාරික කියලා කියන්නේ. කවුද? ඈ? ඔව් ආනන්ද හැමදුරෝ. නේ? එතකොට උන්වහන්සේ රහත් වෙලත් නැහැ. බුදුහාමුදුරුවෝ පිරිනවන් පාන කරත් ආනන්ද හැමදුරෝ රහත් වෙලා නැහැලුනේ. නේ? හැබැයි රහතන් වහන්සේ නමක් නොවුනත් මොකද කියන්නේ? ඒ රහතන් වහන්සේ නමක් නොවුනා කියලා කියන පුතේ විශේෂ හැකියාවකුත් නැහැනේ. හැබැයි අර වගේ මතකයක් තිබිලා තියෙනවා කියලා කියනවා. ඒ මිනිස්සු ඔහම තමයි ගිනාවේ වයිසරාට. පස්සේ තමයි මේ ලිඛිත ක්‍රමයට ආවේ. ඊට පස්සේ ආව මොකද්ද? ලිඛිත ක්‍රමයේ අභිභවා යන තව ක්‍රමයක් අවිල්ලා තිනවා. ඒ ක්‍රමය තමයි දැන් අපි පාවිච්චි ගන්න මොකද්ද? විද්‍යුත් ක්‍රමය. ඒ කියන පුතේ මේ ග්‍රැමෆෝන් පැටි වල කැසට් පීස් වල අරෝමයක් ගබඩා ගන්න පටන් ගත්තා. තේරෙනවද? දැන් ඉතින් පරිගණක එක අලුත් තත්ත්වයන් ගොඩාක් ගොඩනගිලා තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? මම අහ ප්‍රශ්න උත්තරේ මොකද්ද? පරිගණකයකට මතකය කියන දේ එන්නේ මොකක් මතද? වොන් නියුමාන් සංකල්පයට අනුව ගොඩනගපු ආකෘතිය මත. මම ප්‍රශ්න අහන්නේ ඒවා නැවත රිෆ්‍රෙෂ් වෙවි ඔයගොල්ලෝ තුල තියෙන්න ඕනේ ඈ. නැත්නම් පහට හයට වගේ පාඩම් වලට යනකොට මේ ඔක්කොම අමතකලා යයි. අයි රිවිෂන් එකේදී මම මතක් කරලා ගන්නවා. හරි, ඒ අනුව පුතේ පල්ලෙහාට යනකොට අපි එක තැනකදී කියනවා මෙන්න මෙහෙම. මෙදින ආදාන කියන්නේ තුන්වෙනි පිටුවේ කියනවා ආදාන ප්‍රතිදාන මතකය පාලන ඒකකය හා සැකසුම් ඒකකය. ඒ අනුව කියනවා මේ අනුව එම ව්‍යුහය මාතෘකාවේ සඳහන් ආකාරය මෙහෙම කියනවා. වොන් නියුමාන් ආකෘතියට අනුව පරිගණකයකට නිශ්චිත ව්‍යුහයක් ලැබුණි. වොන් නියුමාන් ආකෘතියට අනුව පරිගණකයකට නිශ්චිත ව්‍යුහයක් ලැබුණි තුන්වෙනි පිටුවේ. ඊට පස්සේ කියනවා මේ අනුව එම ව්‍යුහය මාතෘකාවේ සඳහන් ආකාරයට ආදාන ප්‍රතිදාන මතකය. පැහැදිලිද? මේ ඉතින් එහම මම කතරන්න ඕනේ නෑ. මම ඕලන්ට පොඩ්ඩක් මතක් කරලා ගත්තේ ඈ. මතක පිළිබඳ මතක් කරා ඈ. පැහැදිලිද? එතකොට එහෙනම් පරිගණකයකට මතකය කියන එක ඉන්නේ පුතේ වොන් නියුමාන් ආකෘතිය මත. වොන් නියුමාන් ආකෘතිය මූලික අදහස් තමයි මොකද්ද? පරිගණකයක ක්‍රියාකාරීත්වය උපදේශ යටතේ පාලනය කිරීම කියන එක. එහෙනම් මුලින්ම පරිගණකයකට මතකයක් අවශ්‍ය වුණේ මොකටද? උපදේශ ගබඩා කරලා තියාගන්න. ඊට පස්සේ අවශ්‍ය වුණා මේ උපදේශ හරහා සැකසීමට භාජනය කරන දත්ත සහ ඒ මත ගොඩනගෙන තොරතුරු ගබඩා කරලා තියාගන්න මතකයක්. හරි, කාලෙන් කාලට ඒව ඇති වෙච්ච අඩුපාඩු නිවැරදි කරමින් ඉස්සරහට අවිල්ලා අපි මේ දකින ආකාරයේ වර්ගීකරණයකට පරිගණකය ගමන් කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ මොහොතේ තත්ත්වේ. නේ? ඕක තව අවුරුදු කීපයක් ඉස්සරහට යනකොට යම් යම් සංශෝධනයන් වලට ලක් වෙලා අලුත් මතකයක් මේකට එක්කහු වෙන්න පුළුවන්. හැබැයි මතකයේ ස්වභාවය ඕකම තමයි පුතේ. නැස්ස සහ නැස්සනවන. ඕක වෙනස් වෙන්නේ නැහැ. හරි, හැබැයි මේවට අලුත් මතක මේවට අලුත් මතක එන්න බැරි කමක් නැහැ. අපි එහෙම ඉගෙන ගත්තානේ. නේ? දැන් හිතන්නකෝ මෙහෙම. මේ මතක තුනෙන් ලෝකේ මුලින්ම නිර්මාණය වෙන්න ඇත්තේ මොන මතකයේද? RAM, cache සහ register කියන මතක තුනෙන් ලෝක ඉස්සෙල්ලාම නිර්මාණය වෙන්න ඇත්තේ මොන මතකයේද? අන්තිම නිර්මාණය වෙච්ච එක අපි දන්නවා. මොකද්ද? අපි දන්නවා කිව්වම කියන්නේ. ඈ? ඔය මතක තුනෙන් ලෝකේ අවසානය, කියන්නේ මේ අවසානය කියලා අදහස් කරේ මේ මොහොත වෙනකොට සමීපෙම. නිර්මාණය වෙච්ච මතකේ මොකද්ද? එන්නේ. register. කියලා උත්තර. RAM cash register කියන මතක තුනෙන් අලුත්ම මතකේ මොකද්ද? අදන උත්තරය තමයි ඍජු උත්තරයක් register කියලා. ඈ? cash එක. register නෙමෙයි පුතේ. cash එක. හරි, cash කියන මතකය නිර්මාණය වෙන්නේ මම ගණකුව 90 දශකයේ මැද හරිය විතර කියලා. register නිර්මාණය වෙන්නේ කවුරු එක්කද? CPU එකත් එක්ක අන්න හරියන්නේ. ඒ කියන්නේ ඒ ලොජිකල් තින්කින් එක අපි හදාගත්තොත් මේ තාර්කික සිතවි මේ මේ සිතීම අපි හදාගත්තොත් පැහැදිලිවම ගොඩ ඈ. ඒකට තමයි මම මේ try කරන්නේ. හරි? එතන ඉතින් මම try කරලා try කරලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ try කරන්න ඕනි ඈ. හරිද? මොකද CPU එකේ කොටසක් විදිහට පුතේ register මතකයේ තියෙන්නේ. ලෝකේ පළවෙනි CPU එක නිර්මාණය කරන්නේ 1971. ඒ 71 නිර්මාණය කරන CPU එක වර්තමානයේ භාවිතා කරන CPU එකත් තරම් තිබුණ නැති බව ඇත්ත. හැබැයි 80 දශකයේ මුල හරිය වෙනකොට මැද හරිය වගේ එනකොට දියුණු CPU නිර්මාණය වෙන්න පටන් ගත්තා.
एसीपी එක ඇතුලේ අර පාලන ඒකකයයි මේ ඒඑල්යු එක ඇරිත්මැටික් ඇන් ලොජික් කියන ඒකකයයි ඊගවට රෙජිස්ටර් මතකය කියන තුනම තිබුණා. හරි එහෙනම් මේ මතක තුන අතරින් පුතේ පර්ණව මතකයේ රැම් එක ඊට පස්සේ එක රෙජිස්ටර් අලුත් එක කැෂ් එහෙම තමයි ආවේ. හරි ඊගවට මේ රැම් හා සමකාලීන මට්ටමකදී වෙච්ච මතකයක් තමයි රෝම් කියලා කියන්නේ. अरे ईटा यहाँ है दिच्छे का तमाई गबड़ा मार दे आटे मैग्नेटिक टेप पे के चुंबक पार्टी राइट ईटे पास से तमाई डिस्वर्ग निर्माण विला मैं मैथकाल निर्माण के डिस्वर्ग थिए नो अरे और ये टे कालिंग काल टे मैं क्या बना सभी इस तरह ना आवा अरे राइट अब ये नंग इस तरह ने आमो इरंग पदु वाक्य अति वे नत्ता विशेष है कि राइट इधर बात से क्या ना वाव मातकेन करना प्रदान कार्यवान्ने मातकेन करना प्रदान कार्यवान्ने परिगणन का दत्ता सकसुम क्रियावली ये विविध आदियर्यन ही थी මතකයෙන් කෙරෙන ප්‍රධාන කාර්ය වන්නේ පරිගණක දත්ත සැකසුම් ක්‍රියාවලියේ විවිධ අධ්‍යයනයන්හිදී අවශ්‍ය දත්ත හා උපදේශ තැම්පත් කර තබා ගැනීමයි. දැන් තේරුණා පුතේ? ওই දත්ත උපදේශ තැම්පත් කරන්න තමයි මතකේ ඕනි. දත්ත තැම්පත් කරන මතකයේ තොරතුරුත් ගබඩා කරන්න පුළුවන්. හරි. දැන් ඔයාලට මම ඉතාල පැහැදිලිව කිව්වා මොකද්ද? භෞතික නොවන දේවල් රඳවලා තියාගන්න නම් අනිවාර්යයි මොකද්ද? මතකයන් ඕනේ. භෞතික නොවන දේවල් රඳවලා තියාගන්න නම් මතකයන් අවශ්‍යයි. දැන් මට කියන්න පරිගණකයක අපි හඳුනගත්ත මේ වෙනකොට අපි හඳුනගෙන තියෙන භෞතික නොවන දේ මොනවද? පරිගණකයක මේ වෙන විට අද වන විට නේ අනාගතයේ තව දේවල් හඳුනගන්න ඉඳන්නේ නැහැ. නමුත් අපි ක්ලාස් එක පටන් ගත්ත දවසේ ඉඳලා නේ අද මේ කතා කරන මොහොත දක්වා පරිගණකයක් ආශ්‍රිතව අපි හඳුනගෙන තියෙන භෞතික නොවන දේ මොනවද? අකල කිය? ආ එකක් තමයි මොකද? දත්ත දත්ත එකක් තමයි දත්ත. නේ භෞතික නොවන මූලික දේ තමයි පුතේ දත්ත. අපි කියනවා ළමයෙක්ගේ නම උපහාණ්ඩයක මිල නේ විශේෂක ලකුණු මේකක්ව භෞතික නැහැනේ. නේද? ඒතර දත්ත කියලා කියන්නේ පුතේ භෞතික නොවන දෙයක්. ඊගවර දත්ත මත හදාගන්න තොරතුරු කියන දේ භෞතිකයිද කියන්න දත්ත මත හදාගන්න තොරතුරු කියන එක භෞතිකයිද ඒත් නෑ ඒකත් භෞතික නොවන දෙයක් එහෙනම් දත්ත තොරතුරු වලට අමතරව අනිත් භෞතික නොවන දේ මොනවද උපදේශ මෙච්චරයි රයිට් ওই නිසා තමයි පුතේ මම ඔයගලට කියන්නේ මුල ඉඳලම මේක හරිම සරලයි හරියට අවතීර්ණ වුණොත් හරි ඇදෙන්න ඒ අවතීර්ණ කර ගැනීම තමයි අපි හරියට කරගන්න ඕනේ හරිද කිසි අවුලක් නැහැ හරි ඔච්චරයි තියෙන්නේ ඉතින් මෙන්න මේ දේවල් ගබඩා කරන්න තමයි අවශ්‍ය මොනවද මතක මේවා ගබඩා කරන්න මතක ඕනේ හරි රයිට් ඒ තමයි කියන්නේ නමුත් මෙම නැෂ මතක වර්ගයේ ලක්ෂණයක් වන්නේ ඒවායේ රඳවා තබා ඇති දත්ත නොමැකී පැවතීමට නම් මේ නැෂ්ඨ මතකවල ස්වභාවය තමයිලු ඒවැයි ගබඩා වෙලා තියෙන රඳවගෙන ඉන්න දේවල් නොමැකී තියෙන්න නම් අකණ්ඩව විදුලිය සැපයීම පවත්වා ගත යුතු වීමයි නේද එහෙනම් දැන් එතන අපිට පොයින්ට් එකක් එනවා මොකද්ද ඒ විශේෂ කාරණයක් එනවා මොකද්ද ඒ කාරණේ දැන් අපි දන්නවා පුතේ නැෂ්ඨ මතක කියලා කියන්නේ తాවකාලික මතකවලට එතකොට පරිගණකයක තියෙන මතකයක් తాවකාලිකයි කියලා කියනවා නම් හරි ඒ මතකේ තියෙන දේ රැඳෙන කාලය පිළිබඳ කොහොමද අපි නිගමනයකට එන්නේ කොච්චර කාලයක් තියෙයිද ඒක තප්පර දෙක තුනක්ද විනාඩියක් දෙකක් තුනක්ද නේ පැය ගානක්ද දවස් ගානක්ද සති ගානක්ද මාස ගානක්ද කොහොමද අපි හිතන්නේ මේ తాවකාලිකයි කියන එක පුතේ කාලයට සාපේක්ෂයි නේ නේ తాවකාලික කියන එක කාලයට සාපේක්ෂයි එතකොට දැන් මේ తాවකාලික මතකයක පවතින දේ පවතින්නේ මොනවා වනතුරුද
විදුලි බලය පවතින තුරු අපි තුමු රැම් කියන මතකයට කිසියම් දෙයක් ගිය මොහොතේම විදුලි බලය විසඳුනොත් මොකද වෙන්නේ ඒක නැති වෙනවා ගිය මොහොතේම අපි දැන් තැම්පත් වෙන මොහොතේම විදුලි බලය නැතුණා කියලා හිතන්නකෝ හරි මොකද වෙන්නේ ඒ අර රැම් එකේ තියෙන අන්තර්ගතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා හරි ඒක කෑෂ් එකටත් පොදුයි රෙජිස්ටර් එකටත් පොදුයි එන හොඳට තේරුම් ගන්න తాවකාලික මතකයක ඒ తాවකාලික ස්වභාවය පවතින්නේ විදුලි බලය පවතින තුරු පමණයි විදුලි බලයේ විසංජීවිත්‍ය හැටිය මොකද වෙන්නේ මතකය විමෝචනය වෙනවා නැති වෙනවා ඒක තමයි නැස්ස කියලා කියන්නේ රයිට් එතකොට ඔයගොල්ලෝ හිතන් දැන් කම්පියුටර් එකක් ඔන් කළා සුමානයක් අපි කම්පියුටර් එක දිගට ක්‍රියාත්මක කරලා තිබුණොත් මොකද වෙන්නේ එතකොට RAM එකේ තියෙන අන්තර්ගතය එහෙමම තියෙයිද තියෙනවා තියෙනවා එහෙම තියෙනවා කිසි අවුලක් නැහැ එහෙමම තියෙනවා හරි ඕයිනම් අපිට RAM එකේ තියෙනවා මොකක් කරන්න පුළුවන්ද අපිට අයින් කරන්න පුළුවන් ඒ කියන්නේ විදුලි බලයේ නැතිවීමත් එක්ක කොහොමත් අයින් වෙනවා ඊට අමතරව පුතේ අපිට RAM එකේ තියෙන දේවල් මොනවද කරන්න පුළුවන්ද අයින් කරන්න පුළුවන් ඒක තමයි අපි ක්ලෝස් කරනවා කියලා කියන්නේ දැන් software එක අපි වැඩ කරලා software එක ක්ලෝස් කරන්නේ software එක වැඩ කරනවා කියලා කියන්නේ මොකද්ද ගබඩා මාධ්‍ය ගබඩා වෙලා තියෙන මෘදුකාංගයේ software එකේ උපදෙස් RAM එකට එනවා නැත්නම් RAM එකට ගන්නවා ඒ ගත්ත උපදෙස් අපිට ඕනි කාර්ය කරගත්තට පස්සේ බලවමක් ගන්නද RAM එකෙන් අයින් කරන්න RAM එකෙන් අයින් කරනවා RAM එකේ ඉඩ හදා ගන්න ඕනි නිසා නේ ඒතර වෙන ප්‍රෝග්‍රෑම් වලට වැඩ කරන්න නම් RAM එකේ ඉඩ තියෙන්න බෑ ඒ ඉඩ හදා ගැනීම සඳහා අපි කරන දේ තමයි මොකද්ද භාවිතයට ගන්න නැති දේවල් RAM එකෙන් ඉවත් කරනවා පැහැදිලිද ඕක තමයි කාරණය ඈ ඒ කියන්නේ తాවකාලික මතකයක පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයේ විදුලි බලය ඊට අමතරව පරිශීලකයට පුළුවන් මතකයේ තියෙන දේවල් අයින් කරන්න විදුලිය විදුලිය සැපීම පවත්වා ගත යුතු වීමයි ඊට පස්සේ කියනවා යම් හේකින් එම මතකවලට ලැබෙන විදුලි බලයේ විසන්දි වූහොත් ඒ වහාම ආයි කතරන්න දෙයක් නැහැ ඒ වහාම එම මතකවල ඇති දත්ත මැකී යනු ඇත එබැවින් මෙම මතක විදුලිය මත රඳා පවතින මතක වර්ගයකි එතරම් මේ නැෂ මතක කියලා කියන්නේ පැහැදිලිව මොනවද? විදුලිය මත රඳා පවතින මතක විශේෂයක්. කාර්ය පැහැදිලිද? රයිට්. ඊට පස්සේ හොඳට අහගන්න පුතේ මෙන්න මේ කාරණේ. මොකද මේ කාරණේ සම්බන්ධව පැහැදිලි ගැටලුවක් සමාජයේ තියෙනවා. ඒක ඔයගලන්ට අත්දකින්න හම්බෙයි සමහර විට. එහෙම අත්දකින්න නොලැබේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනාව. නමුත් සමහර විට අත්දකින්න හම්බෙයි තව ඉස්සරහට යනකොට. එක ඉස්කෝලේ හරහා වෙන්න පුළුවන් නැත්නම් වෙනත් යාළුවෙකුගේ නෝට් එකක් හරහා වෙන්න පුළුවන් මොකක් හරි ක්‍රමයකට ඒක අත්දකින්න හම්බෙන්න පුළුවන් ඉතින් ලංකාව ඇතුලේ මෙන්න මේ සම්බන්ධව තියෙනවා සෑහෙන ගැටලුකාරී තත්ත්වයක් ඒ නිසා මේක හරියට විග්‍රහ කරගන්න ඕනි මම පැහැදිලිව මාතෘකාව දාලා තිනා මොකද්ද නැෂ මතක නිර්මාණය හොඳට අහගන්න නැෂ මතක නිර්මාණය මතක වර්ග දෙකක් ඇසුරෙන් සිදුවේ මොන මතකද පුතේ? නැෂ මතක. නැෂ මතක කියන්නේ? යත්. తాවකාලික මතක. එහෙනම් දැන් අපි මේ කතා කරන හැදන්නේ මොකක් ගැනද? తాවකාලික මතක නිර්මාණය කරන මොනව ගැනද? මතක ප්‍රභේද ගැන. తాවකාලික මතක නිර්මාණය කරන මතක ප්‍රභේද ගැන තමයි කතා කරන්න හදන්නේ. අපිට කියනවා නැෂ මතක නිර්මාණය මතක වර්ග දෙකක් ඇසුරෙන් සිදුවේ. ඒවා නම් 1 ගතික සසම්භාවී ප්‍රවේශ මතක ඒකට අපි කියනවා ඩයිනමික් RAM නැත්නම් DRAM කියලා. 2 ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතක ඒ කියන්නේ ස්ටැටික් RAM නැත්නම් SRAM කියලා. හරිද? එතකොට අහගන්න ඉන්න මෙහෙම. දැන් මම මේ කොටස මකන්න වැඩක් නැහැ දැන්. මම මේ මතක් කරන්න මේක ලිව්වේ. මම ඔය මාතෘකාව හා සම්බන්ධව කිව්වනේ මොකද්ද සමාජික ගැටලුවක් තියෙනවා කියලා නේ අහගන්න මෙන්න මෙහෙම වර්ගීකරණයක් සමහර අය උගන්වනවා මොකද්ද RAM ප්‍රධාන ආකාර දෙකයි එකක් තමයි DRAM
අනිත් එක තමයි ඉස්රෑම් මෙන්න මෙහෙම කතා කරනවා ඒ කියන්නේ අපි අර පරිගණකයක ප්‍රධාන තාවකාලික මතකයක් විදිහට කතා කරන අනුපතේ රෑම් කියන මතකේ අපි දන්නවා රෑම් කියලා කියන්නේ මතක චීප කිහිපයක් සහිත කුඩා පටියක් වගේ පරිපතයක් එහෙනම් රෑම් එක හදලා තියෙන්නේ නේ එතන ඔය රෑම් එක මේ වගේ ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා කියලා කියනවා මේක සම්පූර්ණයෙන් වැරදි ඔයගොල්ලන්ට රෑම් වර්ගීකරණය මම පළවෙනි පාඩමේ මෙච් කරා දෙවෙනි පාඩමේ දැන් කරන්න තියෙනවා හරි අපි රෑම් වර්ගීකරණයේ අවස්ථා දෙකක් කතා කරා මොනවද ඒ රෑම් ආකාර දෙකක් අපි කතා කරා පරිගණකයේ ප්‍රධාන తాවකාලික මතකය තමයි අපි රෑම් කියලා කියන්නේ ඒක ප්‍රධාන ආකාර දෙකකට බෙදලා කතා කරා මොනවා කියලාද අතීතයේ භාවිතා කරපු ආකෘතියක් තිබුණා කිව්වා ඒකට අපි කිව්වා sim model එක කියලා මතකද SIMM sim කියලා කිව්වා වර්තමාන භාවිතා කරන ආකෘතියට අපි කියනවා කියලා කිව්වා dim model එක DIMM dim single interface memory module කියන එකයි නේ dual නැත්නම් double interface memory module කියන එකයි ඔක තමයි ආකාර දෙක අතීතින් ඉඳන් වර්තමාන දක්වා යනකොට RAM එක ගැන හරි එහෙමනම් මේ DRAM සහ SRAM කියන්නේ මොනවද මම කිව්වේ ගොඩක් අය මේ DRAM සහ SRAM කියන එක පුතේ RAM වර්ග දෙකක් විදිහට උගන්වන්න හේතුව තමයි මේකෙත් RAM කියන වචනේ තියෙනවනේ අන්නේ හින්දා එහෙම අදහස ගන්න බෑ හරි මම ඔයගලන්ට මේක කලින් මතක් කරන්න ඇති කියලා මං හිතනවා ICT වල වෙනත් විෂයන් වලත් ඇති මට එහෙම කියන්න මතකයක් නෑ ICT වල තියෙනවා යම් යම් තැන් වලදී අපි ටිකක් සියුම්ම තේරුම් ගන්න ඕනි කාරණා ඒකට හේතුව තමයි ලෝකේ අලුත් දෙයක් හැදිච්චාම පුතේ දැන් මේ 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 තාක්ෂණයේ දියුණුව ඉස්සරහට එනකොට අලුත් දෙයක් හැදිච්චාම ඒ හදපු දේ නම් කරන්න මොකක් හරි නමක් දානවනේ අලුත් දෙයක් හැදිච්චාම ඒ හදපු දේ නම් කරන්න නමක් දානවා පැහැදිලිද සමහර විටේ නම ඒ අලුත් දේ තදාල සංකල්පේ නම වෙන්න පුළුවන් මම කියන වචන තේරෙනවද ඔයාලට අලුත්තේට අදාළ සංකල්පේ නම වෙන්න පුළුවන්. හරිද? පසුකාලීනව ඒ සංකල්පයටම අදාළව තව දේවල් නිර්මාණය වෙන්න පුළුවන්. හරි? එතකොට මොකක්ද දාන්න නම? ඒ සංකල්පේ නම කෙලිම දාලා තියෙන මොකේද? ඒ සංකල්පය මත නිර්මාණය කරව පළවෙනි දේටම. පැහැදිලිද? දැන් වාහන ගන්නකෝ. නේ? ඒකේ අපිට පැටලෙන්නේ නැහැ අයියේ. වාහනයක් කියලා කියනකොට අපි ලොරියක් ගත්තත් කාර් එකක් ගත්තත් බස් එකක් ගත්තත් නේ වෑන් එකක් ගත්තත් මේ හැම වාහනයක් කියලා කියන එකෙම තියෙනවානේ මූලික සංකල්පයක් නේද? පැහැදිලිද? රෝද අනිවාර්යෙන්ම 4යි හෝ ඊට වඩා වැඩි නේ. දැන් අපි ලොරියක් ගත්තොත් එහෙම 10 wheel තියෙන්නේ නේ. හැබැයි මූලික වශයෙන් ගත්තොත් ඒකේ රෝද 4 තමයි වාහනේ. පැහැදිලිද? හරි ඒකනම් පුතේ 3 wheel එකද 3 wheel කියලා වෙනම කියන්නේ සහ ලෝකෙ පිළිගත් වාහනයක් නෙමෙයි මොකද්ද? ත්‍රිවිල් එක. හරි? ත්‍රිවිල්. ප්‍රශ්න කරගන්න ඉපා ගෙදර ත්‍රිවිල් එකක් එහෙම තියෙනවා නංගෑ. හරි? ලෝකෙ පිළිගත් වාහනයක් නෙමෙයි පුතේ ත්‍රිවිල් එක. ලෝකෙ දියුණු රටවල් එකකවත් ත්‍රිවිල් නෑ. ලෝකෙ දියුණු රටවල් එකකවත් ත්‍රිවිල් නෑ. හරි? ත්‍රිවිල් එක හැදුවේ මොකටද? කොහෙද හැදුනේ ඕක? ඉන්දියාවේ. ත්‍රිවිල් එක හැදුවේ ඉන්දියාවේ. මොකටද? මගේ ප්‍රවාහණයටද? නෑ. ඉන්දියාවේ තියෙන පුතේ දැන් අවුරුදු 40ක 50ක වගේ කාලක ඉඳන් තියෙනවා මේක 60 70ක් වෙන්නත් පුළුවන් හරි ඒ කියන්නේ සුද්ධ ඉන්දියාව පාලනය කරන කාලෙදී පවා ඉන්දියාව තියෙනවා මොකද ඉන්දියාව කියලා කියන්නේ අපි දන්නවා අපේ ලංකාව වගේ 60 ගුණයකට වඩා විශාල රටක් ජනගහනය ගත්තත් ඒ හා සමාන ගුණයක් ඉන්නවා කෝටි 130ක් පැනලා ඉන්නේ 35ක් විතර කියලා කියන්නේ අපේ ඉන්නේ දෙකොටි ගණක්නේ ඒත් 60 ගුණයකට වැඩි භෞතික ප්‍රමාණයත් අපේ රටට වඩා 60 ගුණයකට වැඩි. හරි 61යි කියනවා 65යි කියනවා ඒක හරියටම අපිට ඕනේ නැහැ. නමුත් 60 ගුණයකට වැඩි කියන එක අපි දැන් දන්නවා. දැන් සමහර මේ 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 කර්මාන්ත ගම්මාන තියෙනවා අපේ රටේ දිස්ත්‍රික්කයක් විතර ඇති. හරි නැත්නම් වර්ග කිලෝමීටර් ගාන පුරා අපිට මේ කර්මාන්ත පරිශ්‍රය පැතිරලා තියෙනවා. හරි සමහරට ඒක හිමිකරුවෙකුට වෙන්නත් පුළුවන් හිමිකරුවක ඉහතට අයිතිව වෙන්නත් පුළුවන්. එතන ඒ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ එක ෆැක්ටරි එකක ඉඳලා තව ෆැක්ටරි එකකට යනකොට ඒගොල්ලන්ට අවශ්‍ය වුණා ඒතර මේ ෆැක්ටරි ඇතුලේ පුතේ වාහන හිට මෙට අයියෙන් ගමන් කර මේ මොකද මහපාරේ ගමන් කරනවා වගේ වාහනයක් නැහැ නේ ෆැක්ටරියක් ඇතුලේ ඇතුලේ වාහන යනවා නම් ඒගොල්ලන්ගේ වාහන විතරනේ යන්නේ
නේ එතකොට එක ෆැක්ටරි එකේ ඉඳලා තව ෆැක්ටරි එකට යන්න අවශ්‍ය වුණා සැහැල්ලු වාහනයක් නේ වියදම අඩු පොඩි ඔව් ප්‍රී එකේ යන්න පුළුවන් වාහනයක් අන්න එහෙම තමයි පුතේ ත්‍රී වීල් එක එළියට ආවේ පැද්ද පස්සේ ඒක ඉන්දියාව ඇතුලේ මොකක් වුණාද ඉන්දියාව කියන්නේ දියුණු රටක් නෙමෙයි තාමත් ඉන්දියාව ඇතුලේ මේ වාහනේ මොකක් වුණාද වාණිජ වශයෙන් වෙළඳපොළට ආවා නේ වගේ ප්‍රවාහන වාහනයක් විදිහට හරි ඊට පස්සේ ඒක ලංකාවටත් එන්න පටන් ගත්තා 1980 මුල හරිය වෙනකොට පුතේ ත්‍රීවිල් ලංකාවේ තිබුණේ නැහැ ඔගොල්ලෝ අපල තාත්තගෙන් හෝ ආචිලා සිලගෙන් අහලා බලන්න ලංකාවේ තිබුණේ ටැක්සි විදිහට තිබුණේ පුතේ කාර් කාර් තිබුණේ වර්ණ ෆිල්ම්ස් වල එහෙම තියෙනවා ඒ කාර් හඳුන ගන්න හරි ලේසි ඒ දවස්වල සම්මතයක් නීතියක් වෙන්න ඇති ඒක මම ඒක දන්නේ නැහැ නීතියක් වෙන්න ඇති වහලේ ගහලා තිබුණේ කහපාට හරි දැන් කළු කාර් එකේ ඔය මොරිස් මයින ඒ වගේ වාහන තමයි සර තිබුණේ හරි කහපාට ගහලා තිබුණේ ඉතින් ටැක්සි එක හරි ලේසියෙන් අඳුර ගන්න පුළුවන් කාර් තමයි තිබුණේ පස්සේ තමයි 80 දශකයේ මැදින් මැද හරියෙන් පස්සේ තමයි ලංකාවට ත්‍රීවිල් එන්න පටන් ගත්තේ ඒ නැතුතේ ඉන්දියාවයි ලංකාවයි අතර අසංකර ගිවිසුමක් ඉන්දු ලංකා ගිවිසුම කියලා 87 ඒ ගිවිසුමේ කොන්දේශියක් විදියට තමයි ඕවා එන්නේ ඒතර ත්‍රීවිල් කියලා කියන එක ලංකාවේ ඔව් මහා පරිමාණ වල වෙන්න පටන් ගත්තා හරි දැන් ඔය කියන්නේ ඔව් හිතා ගන්නවත් බැරි ත්‍රීවිල් ප්‍රමාණයක් ලංකාවේ තුල තියෙනවා දල වශයෙන් ගත තුතේ ත්‍රීවිල් මූලික කරගෙන ත්‍රීවිල් 6 කළ ජීවත් වෙන පුජ්‍යලය විතරක් ඉන්නවා 115කට ආසන්න ලංකාවේ තුල හරිද එතකොට එහෙම මේ 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 මුදල් හම්බ කිරීම නෙවෙයි වෘත්තියක් විදිහට නෙමෙයි තමන්ගේ ගෙදර වාහනයක් විදිහට ත්‍රීවිල් පාවිච්චි කරන අය තවත් ලක්ෂ ගාණක් ඉන්නවා එම ගත්තාම සෑහෙන ත්‍රිවිල් ප්‍රමාණයක් ලංකාව ඇතුලේ තියෙනවා. ඉතින් ඔය ත්‍රිවිල් වලට අමුද්‍රව්‍ය ආරෝමයේ ඔක්කොම එවන්නේ රටවල් වලින්මයි. කේබල් එක පවා එවන්නේ රටවල් වලින් ඉන්නේ. ඒගොල්ලන්ට හොඳ වෙළඳපොළක් මේක. කොපරි මම කියාගෙන ගියේ ත්‍රිවිල් කියන එක වැතකින් තියන්නකෝ. ත්‍රිවිල් ගන්න පුළුවන් ඕන්න. එතකොට පුතේ අපි වෑන් එක කියන වාහනේ ගත්තාම ඒකට වෑන් කියලා කියනවනේ. බස් කියන වාහනේ ගත්තාම ඒකට බස් කියලා කියනවා. පැටලෙන්නේ නැහනේ. එහෙනම් ඕනෑම වාහනයක් නිර්මාණය වෙච්චාම ඒ නිර්මාණච වාහනේ වෑන් එකක්ද කාර් එකක්ද බස් එකක්ද ලොරියක්ද නේ එහෙම වර්ග කළා නේ හඳුන ගන්න පුළුවන් හඳුනා ගැනීමේ ප්‍රශ්නයක් එන්නේ නැහැ නැත්නම් ජීප් එකක්ද මොකක්ද කියන එක හඳුන ගන්න පුළුවන් හරි එතන ඒකෙන් මම අදහස් කරේ මොකද්ද වාහනය කියන සංකල්පය vehicle කියන සංකල්පය මත නිර්මාණය වෙච්ච ඒ අවයවය නේ අවයවයේ ස්වභාවය මත නැත්නම් එකෙන් භාවිත කරන ඒක භාවිත කරන කාර්ය මත ඒකට ගැළපෙන නම් දාලා තියෙනවා එතන මිනිස්සු විදිහට මේක හඳුන ගන්න අපිට අමාරු නෑ හරිද හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා මෙන්න මෙහෙම දැන් ඇත්තටම පුතේ RAM කියන එකේ තේරුම මොකද්ද මට කියන්නකෝ මේක මම ඔයගොල්ලන්ට කතා කරා RAM කියන වචනේ තේරුම මොකද්ද ඉංග්‍රීසියෙන් කිව්වොත් random කියන්න random access memory ඒ කියන්නේ සිංහලෙන් අහඹු ප්‍රවේශ මතකය මොකද අහඹු ප්‍රවේශ කියලා කියන්නේ random access memory නැත්නම් අපිට කියනවා අහඹු ප්‍රවේශ මතකය කියලා. ඔය අහඹු ප්‍රවේශ මතකය කියලා කියන පුතේ සංකල්පයක්. හරි ආගන්න right ඒ සංකල්පයේ ලෝකේ ඇති වෙන්නත් හේතුවක් තියෙනවා තව ටිකක් ඉස්සරහට යනකොට ඒක කතා කරගන්න පුළුවන් මම දැන්ට නිකන් දල වශයෙන් මතක් කරලා දෙන්නම් ඔක අපි පළවෙනි පාඩමේත් පොඩ්ඩක් කතා කරා ලෝකේ පළවෙනි ගබඩා මාධ්‍ය මොකද්ද පරිගණකවල භාවිත කරපු පළවෙනි නිශ්චිත ගබඩා මාධ්‍ය මොකද්ද කියන බං පිටිපස්සෙන් උත්තරය ගන්න ආ ගබඩා මාධ්‍ය දත්ත තොරතුරු උපදේශ ගබඩා කරන්න ලෝකෙ මුලින්ම භාවිතා කරපු මාධ්‍ය මොකද්ද ඈ අයි කියන් එන්නේ සිදුරුපත් එමෙද කිව්වේ ඔව් සිදුරුපත් කියන එකත් භාවිතා කළා තමයි පුතේ හැබැයි සිදුරුපත් කියලා කියන්නේ හොඳ උත්තරයක් සිදුරුපත් කියලා කියන්නේ ගබඩා මාධ්‍යක්ම පමණක් නෙමෙයි ඇත්ත සිදුරුපත් පාවිච්චි කරා තමයි සිදුරුපත් තමයි මුලින්ම පාවිච්චි කරේ ගබඩා කිරීම සඳහා ඒක ඇත්ත හැබැයි සිදුරුපත් කියන එක ආදාන ක්‍රමයක් විදිහට පාවිච්චි කරා. ඒක ප්‍රතිදාන ක්‍රමයක් විදිහට පාවිච්චි කරා. ගබඩා ක්‍රමයක් විදිහට පාවිච්චි කරා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ.
කාඩ් එක සිදුරු විදෙන ආකාරය මත මොනවද මේ කාඩ් එකේ තියෙන්නේ කියන එක තේරුම් ගන්න ක්‍රමයක් තිබුණා. ඉතින් කාඩ් එක දිහා බලාගෙන ඒකේ අන්තර්ගතය තේරුම් ගන්නවා නම් පුතේ ඒ කාඩ් එක ගබඩා මාධ්‍යයක් විදිහට ගන්නත් පුළුවන් ප්‍රතිදාන මාධ්‍යයක් විදිහට ගන්නත් පුළුවන්. හරි. ඉතින් ඒ කාඩ් එකේ තියෙන දේ මත පරිගණකයට හඳුන්වා දීමක් කරනවා නම් කාඩ් එක හරහාම ඒක ආදාන ක්‍රමයක් විදිහට ගන්නත් පුළුවන්. එනිසා සිදුරුපත් කියලා කියන්නේ ගබඩා කිරීම සඳහාම පාවිච්චි කරපු මාධ්‍යයක් නෙවෙයි. මං අහන්නේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය. චුම්බක පටි හරියටම හරි චුම්බක පටි. හරි එතන චුම්බක පටි වල දත්ත ගබඩා වීමේ රටාව මොකද්ද? අහම්බුද නැද්ද? ආ? චුම්බක පටි වගේ දෙයක දත්ත ගබඩා වීමේ රටාව මොකද්ද? අහඹු ලෙස ගබඩා වීමක්ද වෙන්නේ? නැත්තම් එක පෙළට ගබඩා වීමක්ද වෙන්නේ? යන්. දැන් චුම්බක පටියක් කියන පුතේ මෙහෙම දෙයක් නේ. ප්ලාස්ටික් රවුන්ඩ් දෙකක් තියෙනවා මෙහෙම. උපකරණයට සම්බන්ධ කරලා මේකට මේ ටේප් එක ඔතලා තියෙනවා. ඊට පස්සේ මේක මෙහෙන් ගිහලා මේ පැත්තෙත් එතනවා. ওই ටේප් එකේ පුතේ දත්ත ගබඩා වෙන්නේ. නේ? එතකොට ඒ ගබඩා වීම සිද්ධ වෙන්නේ අවශ්‍ය අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවශ්‍ය තැන්වලද රටාවකට එක දිගටද කියනවා රටාවකට එක දිගට ඒකට අපි කියනවා මොකක්ද අනුක්‍රම අනුක්‍රමිකයි sequential අනුක්‍රමිකයි නැත්නම් අපි කියනවා අනුපිළිවෙලක් සහිතයි හරි අහගන්න හොදට මට මෙන්න මේකට උත්තර දෙන්නකෝ අනු මතක පැත්තකින් තියන්න සාමාන්‍ය සමාජයේ අපි අනුපිළිවෙලක් සහිතයි කියලා කියන දේ පිළිගන්නේ හොඳ දෙයක් විදිහටද නරක දෙයක් විදිහටද ඈ අනුපිළිවෙලකට වැඩ කරනවා අනුපිළිවෙලක් සහිතයි හොඳ දෙයක් විදිහට අපි පිළිගන්නවා හැබැයි අනුපිළිවෙලක් සහිතයි කියලා කියන එක කියන්න පතකයන් හා සම්බන්ධව කතා කරනකොට හොඳ දෙයක් නෙවෙයි අපේ මතකය ගැන හිතලා බලන්නකෝ අපේ මතකයේ තුල තැම්පත් වෙලා තියෙන දේවල් අතරින් අපිට අවශ්‍ය දේවල් ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙන්නේ අනුපිළිවෙලක් සහිත වුණොත් එහෙමකද වෙන්නේ ඈ ලොකු අවුලක් යනවා පැහැදිලිද හරි එහෙම නෙමෙයි අපිට පුළුවන්කමක් තියෙනවනේ මම කන්නද අපේ මතකයේ තැම්පත් වෙලා තියෙනවනම් යම් දෙයක් ඒ දේවල් අතරින් අවශ්‍ය වෙලාවට අවශ්‍යක පාවිච්චි ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ අන්න ඒකට තමයි පුතේ random කියන්නේ එහෙනම් හොඳට තේරුම් ගන්න පරිගණකයක පළවෙනි විද්‍යුත් ගබඩා මාධ්‍ය තමයි මොකද්ද චුම්බක පටි වල තිබිච්ච ලොකුම ගැටලුවක් තමයි මොකද්ද අනුක්‍රමිකව දත්ත ගබඩා වීම සහ අනුක්‍රමිකව දත්ත කියවීම ඒක පරිගණකයේ කාර්යක්ෂමතාවයට ඍජුව බලපානවා සහ කාර්යක්ෂමතාවයේ බරපතල විදිහට විද දානවා වටනවා නැත්නම් අඩු කරනවා ඒ කියන එක අපි ඉස්සරහට කතා කරමු අන්න ඒ නිසා විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා මොකද්ද අහඹ ප්‍රවේශ මතකයක් නිර්මාණය කරන්න ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන ගබඩා කරන්නත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනින් ඒක රීඩ් කරලා ගන්නත් පුළුවන් මතකයක් නිර්මාණය කරන විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද අහඹ ප්‍රවේශ මතක කියන්නේ පුතේ සංකල්පයක් විද්‍යාඥයෝ තුල පහළ වෙච්ච මතයක් අදහසක් හරි ඊට පස්සේ විද්‍යාඥයෝ පර්යේෂණ කරා ඒ අදහසට ගැළපෙන විදිහේ මතකයක් හදන්න හරිද හැබැයි ඒ අදහසට ගැළපෙන විදිහට ලෝකේ හදපු පළවෙනි මතකය මොකද්ද කියන එක සඳහන් වෙන්නේ නැහැ හරි තේරෙනවද ලෝකේ ඒ අදහසට අනුව ලෝකේ නිර්මාණය කරපු පළවෙනි මතකය මොකද්ද කියන එක පැහැදිලි නැහැ එක එක තැන්වල එක එක විදිහට ඒවා තියෙන්නේ මොකද ඉතිහාස කාරණානේවා හරි හැබැයි ඒ අදහසට අනුව හැදිච්ච මතකයක් තමයි අපි කතා කරන රැම් එක. රැම් කියන සර්කිට් එක. හරි? එතකොට ඒ සංකල්පයට අනුව තමයි ඒක හැදිලා තියෙන්නේ. එතකොට ඒකට නම දාලා තියෙන මොකක් කියලාද? රැම් කියලාම. ඔක තමයි පුතේ අරුබුදේ. මොන කෙනෙක් ඔයාලට තේරෙනවද නැහැ. අහඹ ප්‍රවේශ මතකයක් කියලා කියන්නේ සංකල්පයක් නේ? ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට අනුව හදපු මතකයට ඒ සංකල්පේ නමම දැම්මා. ඊගවට හැදෙන හાર્ඩ් ඩිස්ක් එක හිතන්න හાર્ඩ් ඩිස්ක් එක කියන්නේ අහඹ ප්‍රවේශ මතකයක්ද ආ ඔව්ද නැද්ද හાર્ඩ් ඩිස්ක් එක කියලා කියන්නේ අහඹ ප්‍රවේශ මතකයක්ද නැද්ද වෘජුතරයි බලන්න එපා ඈ ඔව්ද නැද්ද කියලා මං අහන්නේ ඔව් 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 හොඳට අහගන්න අහඹ ප්‍රවේශ මතකයක් කියලා කියන්නේ తాවකාලිකය කියන අදහස නෙවෙයි ඈ
ගොඩක් අය හිතන් ඉන්නවා ඔයගොල්ලන්ගේ යාළුවෝ එහෙම එහෙම හිතන් ඉන්නවා නම් නිවැරදි කරන්න රැම් කියන මතකය తాවකාලික නිසා අහඹ ප්‍රවේශ මතක తాවකාලිකයි කියලා මිනිස්සු හිතන් ඉන්නවා ඒව වැරදි එහෙම නැහැ හරි රැම් කියන මතකය తాවකාලික බව ඇත්ත හරි ඉතින් රැම් කියන මතකේ නමත් අහඹ ප්‍රවේශ මතකය කියන එකත් ඇත්ත හැබැයි අහඹ ප්‍රවේශ මතකය කියලා කියන්නේ මොකද්ද ඕනෑම වෙලාවක ඕනෑම තැනක ගබඩා කරන්නත් පුළුවන් ඕනෑම වෙලාවක ඕනෑම තැනකින් රීඩ් කළා නැවත භාවිතයට ගන්නත් පුළුවන් අන්න එවැනි මතකයකට අපි කියනවා අහඹ ප්‍රවේශ මතකයක් කියලා ඒක හાર્ඩ් ඩිස්ක් එකේ එහෙම නැද්ද හાર્ඩ් ඩිස්ක් එකේ ඕනි තැනක අපිට ඕනි දයක් ගබඩා කරන්න බැරිද පුළුවන් ඒ ගබඩා කරලා තියෙන ඕනි දයක් ඕනි වෙලාවක ගන්න බැරිද පුළුවන් එහෙනම් මට ඔයගොල්ලෝ කියන්න CD එක DVD එක pen එක මේ හැම එකක්ම අහඹ ප්‍රවේශ මතකද නැද්ද ඒව තමයි හැබැයි ඒවත් එක්ක අපි එහෙම කතා කරන්නේ නැහැ නේ නේද අහඹ ප්‍රවේශ මතකය කියන නම ඇහිච්ච හැටි අපිට මතක් වෙන්නේ කාවද රැම් කියන මතකය මොකද හේතුව ඒ රැම් එකට දාලා තියෙනවනේ නමම ඔන්නෝම අර්බුදයක් මේකේ තියෙනවා ඈ ICD වල තැන් තැන් වලදී ඔය වගේ දේවල් තියෙනවා ඒව පොඩ්ඩක් තේරුම් ගන්න ඕනි හරි එහෙනම් මම කියාගෙන ආවේ මේකයි එතකොට මේ කියන රැම් ප්‍රභේද වලත් පුතේ සෝරි මේ කියන මතක ප්‍රභේද වලත් රැම් කියන වචනේ තියෙනවා මේ අන්නේ නිසා සමහර අය කියනවා මොකක් කියලාද මේ DRAM සහ SRAM කියලා කියන්නේ RAM ප්‍රභේද දෙකක් කියලා. නෑ ඒක වැරදි. නැත්නම් RAM වර්ග දෙකක් කියලා කතා කරන එක වැරදි. හරි? හොඳට තේරුම් ගන්න. DRAM කියලා කියන්නේ පුතේ මතක ප්‍රභේදයක්. නැත්නම් මතක වර්ග නිර්මාණය කරන අමුද්‍රව්‍ය කියලා හිතුවත් වරදක් නෑ. SRAM කියලා කියන්නේත් එහෙම මතක ප්‍රභේදයක්. එතන මේ DRAM සහ SRAM කියන මතක ප්‍රභේද භාවිත කරන්නේ මොකටද? නැස්ස මතක නිර්මාණයට. එතකොට නැස්ස මතක නිර්මාණය සඳහා භාවිත කරන මතක ප්‍රභේද දෙකක් ලෝකේ තියෙනවා. එක ප්‍රභේදයක් තමයි SRAM, අනිත් ප්‍රභේදය තමයි DRAM. රයිට්? එහෙනම් දැන් අපි ඉතාල පැහැදිලිව අඳුරගෙන තියෙන මොකද්ද? මේ තියෙන්නේ පරිගණකයක තියෙන නැස්ස මතක, తాවකාලික මතක. හරිද? ඒතර මේ මතක වර්ග අතුරින් RAM කියන මතක වර්ගය හදන රයිට්? RAM කියන මතක වර්ගය හදන මතක ප්‍රභේදය පුතේ DRAM. RAM හදන්නේ DRAM කියන ප්‍රභේදයෙන්. ඊගොඩ කැෂ් සහ රෙජිස්ටර් කියන මතක වර්ග දෙකම හදන්නේ SRAM කියන ප්‍රභේදයෙන්. එතකොට මම නැවත කියනවා මේ වර්ගීකරණය වැරදි ඈ. වැදින්නේ එහෙම වර්ගීකරණයක් ලෝකේ නැහැ. හරි. එතකොට මේ දෙක මොකද්ද? මතක ප්‍රභේද. එතකොට ඒ මතක ප්‍රභේද දෙක ක්‍රියාත්මක ආකාර තමයි මේ කියන්නේ. RAM කියන මතක හදන්නේ DRAM වලින් කැෂ් සහ රෙජිස්ටර් කියන මතක හදන්නේ SRAM වලින් රයිට් ඒක ඔප්පු කරන්න පුළුවන් තව තව පොඩි පොඩි සාධක තියෙනවා අපි දැන් කතා කරපො මෙහෙම හිතන්නකෝ අපි මේ මතකයන් තුන ගැන පුතේ පළවෙනි පාඩමේ ඉගෙන ගත්තානේ ඉගෙන ගත්තද නැද්ද ඉගෙන ගත්තා රයිට් මට කියන්න මේ මතකයන් තුනෙන් කාර්යක්ෂමතාවයේ වැඩි මතකේ මොකක්ද කාර්යක්ෂමතාවයේ වැඩිම මතකය මොකක්ද? RAM, කැෂ් සහ රෙජිස්ටර් කියන මතකයන් තුනෙන් කාර්යක්ෂමතාවයෙන් වැඩිම මතකය මොකක්ද? හා? එන්නේ. රෙජිස්ටර් එක. CPU එක ඇතුලේ තියෙන රෙජිස්ටර්. ඊගවට RAM ද කැෂ්ද? කැෂ්. නේ RAM කියන මතකයට වඩා cache කියන මතකේ වේගවත් කියලා අපි කතා කරා. නේ එතන වේගවත්භාවයෙන් අඩුම කාර්යක්ෂමතාවයෙන් අඩුම මතකේ මොකද? RAM එක එතකොට. හරි, නිකමට හිතන්නකෝ එතකොට මෙහෙම මතකයන් තුනම తాවකාලිකයි නේ පුතේ. එතකොට RAM කියන මතකයත් తాවකාලිකයි cache කියන මතකයත් తాවකාලිකයි. රයිට්? එතකොට කොහොමද RAM එකට වඩා cache එක කාර්යක්ෂම වෙන්නේ? RAM එකට වඩා කැෂ් එක කාර්යක්ෂම වෙන්න හේතු මොකද්ද? RAM කියන මතකේ හදන්නේ DRAM කියන ප්‍රභේදයෙන්, කැෂ් කියන මතකේ හදන්නේ SRAM ප්‍රභේදයෙන්. DRAM කියන ප්‍රභේදයට වඩා SRAM කියන ප්‍රභේදය ඕ කාර්යක්ෂමයි. විලිනුත් වැඩි. හැබැයි ඝනත්වයෙන් අඩුයි. තේරෙනවනේ ඝනත්වයෙන් අඩුයි කියලා කියන්නේ මොකද්ද? ධාරිතාවය එතකොට අඩු වෙනවා. ওই ලක්ෂණ ටිකෙන්නේ ඔහොමයි ඈ. ඒ ටික අපි වෙනම දැන් ඉස්සරහට කතා කරනවා. හරි. එහෙනම් පැහැදිලිව කියනවා නැස්ස මතක නිර්මාණයේ මතක වර්ග දෙකක් ඇසුරෙන් සිදුවේ ඒවා නම් ගතික සසම්භාවී ප්‍රවේශ මතක නැත්නම් ඩයිනමික් RAM කෙටියෙන් කියනවා DRAM
අනිත් එක S frame. අපි බලමු ගතික සසම්භාවී ප්‍රවේශ මතක නැත්නම් ඩයිනමික් RAM එහෙමත් නැත්නම් DRAM කියන්නේ මොනවද? ඒක පැහැදිලිව කියනවා මෙන්න මෙහෙම. මෙම මතකවල තැම්පත් කර ඇති කුමන හෝ දත්ත මෙම මතකවල තැම්පත් කර ඇති කුමන හෝ දත්ත නිරන්තරයෙන් පුබුදු කිරීමක් නැත්නම් අපි කියනවා රීෆ්‍රෙෂ් සිදුවේ. මොකද්ද මේ නිරන්තර පුබුදු කිරීමක් කියන්නේ? මෙම මතකයේ මතක කෝෂවල රඳවා ඇති දත්ත තප්පරයට මිලියන වාර ගණනක් පුබුදු කෙරේ. ඒක සාමාන්‍ය වචනෙන් කියනවා රීෆ්‍රෙෂ් රේට් එක ඉතා ඉහළයි කියලා. මොකද්ද මේ පුබුදු කරනවා කියලා කියන්නේ? ඔව් මෙහෙමයි පුතේ. SRAM කියන මතක ප්‍රභේදය හදන්නේ DRAM කියන මතක ප්‍රභේදය හදන්නේ පුතේ අපි කියන්නේ දාරිත්‍රක කැපැසිටර්ස් දාරිත්‍රක පාවිච්චි කරලා. තව එකකට ගැලපෙන තාක්ෂණයන් පාවිච්චි වෙනවා. SRAM කියන මතක ප්‍රභේදය හදන්නේ ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරලා. හරිද? එතන ට්‍රාන්සිස්ටරයකට යම් අන්තර්ගතයක් ඇතුළු වුණාට පස්සේ රයිට් විදුලි බලය පවතින තාක් ඒක තියාගන්න පුළුවන්. ඒක ට්‍රාන්සිස්ටරේ තියෙන ලක්ෂණය. හැබැයි කැපැසිටර් එකේ එහෙම බෑ. කැපැසිටර් එක හැම වෙලෙම ඒක ඇක්ටිව් තත්ත්වේ තියාගන්න ඇක්ටිව් කරන්න ඕනේ. හරි හරියට නියම් දැන් අපි මොනවා හරි දෙයක් මතකයට ආවට පස්සේ ඒක අපේ මතකයෙන් නැති වෙයි කියන බයට හෝ නැති වෙයි කියලා හිතලා නැවත නැවත ඒක අපි මතක් කරනවා. अरे अन्य वगे समहरा मतक तीन दिन आनंद हम लोग अभी कथा करें इच्छर अतिथि मैं सामान्य इन सामान्य मगे मूर्ति जीवित समहार धर मुन तीनवा नहीं पंती अतुले मोदे हागन इनवा यह हागन इच्छा पास पाड़ रोने एक हर मतक समहार मतक हर हागन हिटिया හරි එක පාරක් පාඩම් කරනවා ආයි ටික කාලයක් ගිහලා ආයි පාඩම් කරනවා ආයි ටික කාලයක් ගිහලා ආයි පාඩම් කරනවා ෂෝට් නෝට් හදනවා ඒවා බලනවා එහෙම තමයි යා මතකයේ මේක තියාගන්නේ. ඒ කියන්නේ මොකද්ද? එයාගේ මතකයේ හරියටම කැපැසිටර්ස් වලින් හදපු මතකයක් වගේ. කියන්නේ නැවත 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 මකන්නවද? ආ ඔව් රිෆ්‍රෙෂ් කරන්න ඕනේ. නැවුම් කරගන්න ඕනේ. රිෆ්‍රෙෂ් කරනවා කියලා කියන පුතේ නැවුම් කරනවා. හරි දැන් සමහර පුජ්‍යලෝ ඉන්නේ කාර්යයන් කරනකොට නේ මතක් කරන්න ඕනේ. එහෙම නැද්ද? දැන් ගෙදර ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් හිතලා බලන්නකො. සමහර සමාජිකයෝ ඕගොල්ලෝ ඇතුළුව සමහර සමාජිකයෝ ඇති කිසියම් කාර්යයක් කරන්න තියෙනවා නම් තියෙන අද දවසට නියමිතව යම් කාර්යයක් කරන්න තියෙනවා කියලා හිතන්නකො. එයා ඒක નિરાයාසයෙන්ම කරන්නේ නැහැ. નિરાයාසයෙන්ම කරනකම් අනිත් අය බලන් හිටියත් මොකද වෙන්නේ? වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? අනිත්ව අනිවාර්යයෙන්ම යාව හඳුනගත්ත අයනේ අනිත් අය. ගෙදර අනිත් සමාජිකයෝ මෙයාට මතක් කරනවා. හරි? එව තුන් හතර පාරක් මතක් කරාම තමයි මොක් වෙන්නේද? වැඩේ වෙන්නේ. හරි, ඔබ බලපන්න වෙන්න පුළුවන්. නේ. හරි. එහෙම තත්ත්වයක් නැද්ද කියන්නකො? තියෙනවා. අන්න එහෙම දෙයක් තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් ලියන්න මෙන්න මෙහෙම. ඒක අර දාරිත්‍රක පාවිච්චි කිරීම නිසා ඇති වෙන තත්ත්වයක් ඈ. හරි, මොකද්ද රීෆ්‍රෙෂ් කරනවා කියලා කියන්නේ කියන එක? वाहन बल एनाम मेम मतक बल මේ පුබුදු කරනවා කියලා කියන්නේ මොකද්ද කියන එක මම මේ කියන්නේ ඈ දැන් පොතේ ලියා ගන්න. එනම් මෙම මතකවල මතක කෝෂයන්ගේ එනම් මෙම මතකවල
මතක කෝෂයන්ගේ එනම් මෙව මතකවල මතක කෝෂයන්ගේ රඳවා තබා ඇති දත්ත එනම් මෙව මතකවල මතක කෝෂයන්ගේ රඳවා තබා ඇති දත්ත මුල පිට වෙන පුතේ හරි රඳවා තබා ඇති දත්ත නැවත නැවත ලිවීමක් නැවත නැවත ලිවීමක් සිදු කළ යුතුය නැවත නැවත ලිවීමක් සිදු කළ යුතුය පැහැදිලිද හරි ඒ කියන පුතේ දැන් මේක ලියන එක මහලුකු දෙයක් නෙමෙයි නේ ඇයි දැන් අපි කොළ කොළයක හරි පොතේක හරි පොතක හරි නේ පුතේ නැවත නැවත ලියන්න ගියොත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ ඒ ඉතින් අපි ලියන්න දෙපෑ පහු නේ අහගන්න දැන් මේක ඉලෙක්ට්‍රොනිකලි වෙන්නේ ඈ ඒක දාරිත්‍රකයේ ඇතුලේ ගබඩා වෙලා තියෙන දේ හරි පැහැදිලිද ඒක නැවත ලියනවා නැවත ලියනවා නැවත ලියනවා එහෙම එහෙම තමයි දිගටම තියාගෙන යන්නේ එතකොට ඒකේ තියෙන අවාසිය මොකද්ද? විදුලි බලය ටිකක් වැඩියෙන් වැය වෙනවා. ඒක පුතේ අපිට ඔය සාමාන්‍යයෙන් කම්පියුටර් එක මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක එච්චර කේස් එකක් නැහැ. හරි මොකද ඔය වැය වෙන විදුලි බලය බොහොම අඩු ප්‍රමාණයක්. හැබැයි ලැප් එකක වගේ එක නැත්නම් පාවිච්චි කරන ෆෝන් එකක මේක ගැටලුවක්. ඇයි? ඒක පුතේ චාර්ජ් කරලානේ අපි පාවිච්චි කරන්නේ. තේරෙනවද? අපි තුන් ලැප් එකක් චාර්ජ් කරලා දැන් අර ප්‍රධාන විදුලි බලය සැපයීමෙන් අයින් කරලා අපි ලැප් එක කොහෙට හරි ගෙනහිලා පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. හරි එතකොට මේ RAM එකේ ක්‍රියාවලිය රඳවලා තියාගන්න යම් විදුලි බලයක් වැය වෙනවා වෙනම. ඒක අවාසියක්. හැබැයි ස්ථිතික මතකෝල එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඒකේදී විදුලි බලය ටිකක් රැකෙනවා. හරි. නැවත නැවත ලිවීමක් සිදු කළ යුතුය. ඉරිවරද? තවක් කියන්න පුළුවන් නේද? අපුලුවන් පුළුවන්. ලිවි ඔව්. දැන් එක එසේ වන්නේ ලියන්න එසේ වන්නේ මෙම මතක එසේ වන්නේ මෙම මතක දාරිත්‍රක භාවිතයෙන් එසේ වන්නේ මෙම මතක ධාරිත්‍රක භාවිතයෙන් නිපදවන බැවිනි එසේ වන්නේ මෙම මතක ධාරිත්‍රක භාවිතයෙන් නිපදවන බැවිනි හරි පුතේ රයිට් ඔය අපි කතා කරේ DRAM වල ස්වභාවය හරිද එන්න ඊගා පිටුවට ටක් ගලා බලමු දැන් ඊගාට කියලා මොකද්ද නූතන පරිගණකවල වැඩිම ධාරිතාවයක් සහිතව දක්නට ලැබෙන මතක වර්ගය ගතික සසම්භාවී ප්‍රවේශ මතක වේ. ඒ කියන්නේ දැන් අපි අලුත් කම්පියුටරයක් ගත්තොත් අපිට වැඩියෙන්ම දකින්න හම්බෙන්නේ ධාරිතාවයෙන් ගත්තොත් වැඩියෙන්ම දකින්න හම්බෙන්නේ මොනවද? ඔව් ගතික සසම්භාවී ප්‍රවේශ මතක. ඊට පස්සේ කියනවා අනෙක් අතට ගතික මතකවල දත්ත ඝනත්වය වැඩි නිසා දත්ත ඝනත්වය වැඩි කියන පුතේ මොකද්ද කියන පොඩ්ඩක් දත්ත ඝනත්වය වැඩි කියන්නේ ආ ඕ කද ඇහෙන්නේ නැහැ අය කියන්නේ ඔව් දත්ත ඝනත්වය වැඩි කියන්නේ දැන් සාමාන්‍ය පුතේ පොදුවේ අපි ඝනත්වය වැඩි කියලා කියන්නේ පතකයකට සාපේක්ෂව ගත්තොත් මොකද්ද කියන්නේ දත්ත ඝනත්වය වැඩි කියන එකෙන් අදහස් කරන්නේ ධාරිතාවය වැඩි කියන එක. ඒ කියන්නේ ඒකක ප්‍රදේශයක ගබඩා වෙන්න පුළුවන් ප්‍රමාණය විශාලයි කියන එක. දත්ත ඝනත්වය වැඩි කියන එකේ තේරුම හරි ඔන්න මම සරල උදාහරණයක් ගන්නම් මෙහෙම ගන්නකෝ දැන් අපි ඉදිරියේදී කතා කරන පුතේ ඩිස් වර්ගයක් අතීතේ පාවිච්චි කරපු නම්ය තැටි ඒ කියන්නේ ෆ්ලොපි කියලා
ෆ්ලොපි කියලා disk වර්ගයක් පාවිච්චි කරනවා. ඔය disk එකේ ඇතුලේ තැටියේ ප්‍රමාණය අවසානයේ තිබුණේ පුතේ අඟල් 3.5යි විස්කම්පය. ඊගොඩ hard disk එක වර්තමානයේ පාවිච්චි කරන hard disk එකක් ගත්තත් ඒක ඇතුලේ තියෙන තැටියන්නේ. දැන් මේ තියෙන්නේ ප්ලාස්ටික් තැටියක්, මේකේ තියෙන්නේ ලෝහ තැටියක්. ඒකනම් මේකට hard කියන්නේ. මේ තැටියෙත් විස්කම්පයේ බොහෝ විට අඟල් 3.5කට ආසන්නයි. හරිද? එතකොට භෞතිකව මේ disk දෙකම එක size. හරි? හැබැයි මේ disk එකේ ඒකක ප්‍රමාණයක ධාරිතාවයට වඩා මේ disk එකේ ඒකක ප්‍රමාණයක ධාරිතාවය ලක්ෂ වාරයකින් විශාලයි. සරල උදාහරණයක් ඔච්චර දුර යන්න ඕනෙත් නැහැ. CD එකකුයි DVD එකකුයි ගන්නකෝ. CD එකයි DVD එකයි භෞතික එක size නේ. හැබැයි DVD එකේ ධාරිතාවය වැඩි. Blu-ray එකක් ගන්න. Blu-ray එකේ ධාරිතාවය DVD වලට වඩා වැඩි. ඒකට හේතුව මොකද්ද? දත්ත ඝනත්වය විශාල වීම. හරි, එතකොට DRAM වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි දත්ත ඝනත්වය වැඩි. ඒ නිසා DRAM පාවිච්චි කරන මොනවා නිර්මාණය කරන්නද? RAM නිර්මාණයට. එහෙනම් අපේ පරිගණකයේ ප්‍රධානතාවකාලික මතකයේ විදිහට කතා කරන RAM නිර්මාණය කරලා තියෙන්නේ මොන මතක ප්‍රභේදයෙන්ද? DRAM කියන මතක ප්‍රභේදය. ඔන්න අවසන් කාරණා. එන්න ඊගොල්ලෝ තියෙනවා ස්ථිතික සසම්භාවි ප්‍රවේශ මතක නැත්නම් ස්ටැටික් RAM නැත්නම් SRAM. මොකද්ද මේ කියන්නේ? ස්ථිතික සසම්භාවි ප්‍රවේශ මතක පරිගණකයේ දෙවන වර්ගයේ මතක ලෙස හැඳින්විය හැකියි. මෙම මතකවල ඇති දක්ත නිරන්තරයෙන් පුබුදු කිරීමක් සිදු නොවේ. ඒ කියන්නේ නැවත නැවත ලිවීමක් අවශ්‍ය නැහැ. හරි. නමුත් එම දත්ත මත වෙනත් යමක් ලියන තෙක් හෝ විදුලිය විසන්දිවීමක් සිදුවන තෙක් ස්ථිතික පිළිඹුවක් ලෙස පවතී. ස්ථිතිකයි කියන්නේ පුතේ මොකක්ද? සිංහල වචන දෙකක් තිබුතේ ගතිකයි ස්ථිතිකයි කියලා කියන්නේ. ස්ථිතිකයි කියන්නේ මොකක්ද? ආ? ඉංග්‍රීසියෙන් කියනවා ස්ටැටික් කියලා නේ. සිංහලෙන් කියනවා ස්ථිතිකයි. ආ? කියප්. මොකද්ද වචන තේරුම? ගතිකත්වයේ පවතිනවා කියලා කියන්නේ. සෙල්ලයක පොඩකේ සිංහල තේරුමක් දැනගින්න එක වැදගත්. ආ? ගතිකත්වයේ පවතිනවා නැත්නම් ගතිකයි කියලා කියන එකේ තේරුම මොකද්ද? ආ කම්බයින් කරන කවුද ඉන්නේ ක්ලාස් එකේ? කවුරුත් නැද්ද? ඉන්නවා. කම්බයින් කරන්නේ? ඒ වචනයක් අහුවිලා නැද්ද තාම? ඈ? මම දන්නේ නැහැ දැන් ඒ වචන පාවිච්චි කරනවද කියලා. අපි මැට්ස් කරනකොට නම් තිබුණා අපි කතා කරන දැන් මුතිය ප්‍රවේගය බලය දෛශික ගැන කතා කරනවානේ ඒ පාඩම් වල තමයි ඇවිල්ලා නැද්ද ඈ දැන් මොනවද දැන් යන්නේ මොන පාඩම්ද මැට්ස් ඈ මොකද අපද ඔයකද මොනවද පාඩම් දැන් කරන්නේ එන්නේ දර්ශික අද වකිවි හරි සාමාන්‍ය මුලින්ම කරන පාඩමනේ දර්ශික දර්ශික සාමාන්‍ය මාස ගණනක් ඇදෙන පාඩමක් රයිට් හරි එතකොට ඇප්ලයිඩ් මැත්ස් වල ඒ කාලේ තිබුණා ඔය ප්‍රවේගයේ ත්වරණය බලය මූලික කරගත් කාරණා වලට අදාළව නම ගති විද්‍යාව ඒක නම් කළා දුන්නු පුතේ ගති විද්‍යාව කියලා හරි පැහැදිලිද එතකොට ඒ හා සම්බන්ධව විද කතරවරු පොත් ලියලා තිබුණා ඒ පොත්වලත් නම තියෙන්නේ ගති විද්‍යාව. එතකොට මැත්ස් කරන කෙනෙක් දන්නවා ගති විද්‍යාව පොතක් නම් ඒකේ තියෙන්නේ මොනවද කියලා. ඒ කියන්නේ ගතිකත්වයේ පවතිනවා කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එක. ගතිකයි කියන පුතේ වෙනස් වෙනවා. ස්ථිතිකයි කියලා කියන්නේ වෙනස් වීම වෙනවා. හැබැයි බොහොම හිමින්. ඒ කියන්නේ ඒකාකාරී විදිහට කාලයක් පවතිනවා. අන්න ඒකට අපි කියනවා ස්ථිතිකයි කියලා. හරි? ශනිකව හෝ කෙටි කාලීනව වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා සමහරට ශනිකව වෙන්න පුළුවන් සමහරට කෙටි කාලීනව වෙන්න පුළුවන් වෙනස් වෙනවා නම් අපි කියනවා ඒකට මොකක් කියලාද ඔව් ගතිකයි කියලා හරි ඕන මතක තියාගන්න තේරුම් ගන්න ඕන නම් මම ලේසි උදාහරණ ගන්නම් අපි උදාහරණ ගමු මෙහෙම දැන් ලංකාවේ වෙළඳපොළ ගන්නකෝ මේ දවස්වල නම් කතා කරලා වැඩක් නැහැ නේ ස්ථිතිකයිද ගතිකයිද ලංකාවේ වෙළඳපොළ ඔය ලංකාවේ වෙළඳපොළ පිටේ කොහොමත්
पाली पारिभोग्य मिलदर्शको पारिभोग्य विधिट तमंटवश भाण मिलदल मिलदी गिहाम ये भाण्डवल मिलगण स्थावर स्थिति गति मिल वेलंदपले වෙළඳපොළ වටිනාකම නැත්නම් ඒ බහන්ඩවල මිල ගණන් කෙටි කාලීනව වැඩිවීම හෝ අඩුවීම දෙකම වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? ඒ රටේ ආර්ථිකය ස්ථාවර නැහැ කියන එක. ඒක තමයි ආර්ථික විද්‍යා න්‍යාය. හරි දැන් එංගලන්තය වගේ රටක් ගන්න, ඕස්ට්‍රේලියාව වගේ රටක් ගන්න, නෝර්වේ වගේ රටක් ගන්න දියුණු හැම රටකම පුතේ හොම වෙන්නේ නැහැ. සාමාන්‍ය එංගලන්තය වගේ රටක හොඳට තේරුම් ගන්න ස්ටර්ලින් පවුම් එකකින් මස් කිලෝ එකේ මිල වැඩි වෙන්න පුතේ අවුරුදු 5කට විතර සැරයක්. आर्थिक स्थावर शक्ति अरे रसावकरण मनुष्य मुदल हम मनुष्य अविनिश्चित भाव अग्नि लंका वगे मुदल पास हबागिनी अंड लंका को हम बुद्धे मदी पत्ते बेरोनाटोल मिनी जीवित विधि नौकिया अरे पहले अपे ये वन है नहीं नहीं अरे इतना कौन देंगा रे उदाल पास से मिनिस्टर हम आगे नहीं आने पड़ांगा तो हम समाज लोगों टा विकृति बना तो कौन तमाये वो हरकम मेरकम आरोमे ओकुम दूसरा सेलेक्ट तो प्रमाण एक सिद्धू ने पड़ांगा ऐसे दे अरे दें बुधो हम दूर रंग किया थी नहीं तान्हा नहीं हम द अरे तेरा टोल नहीं तात्त्विक है ना वह ना गोल तेरुं का नमक आता और गति का क्या लगाना बोलते हैं विनाश सुनो आखिर ने का कैटी काली ना वह स्थिति का क्या लगाना कैटी काली ना विनाश सुनने नया किया ने तो उटा स्थिति का मतलब क्या का स्वभाव है तमाई स्थिति का पिलीबी बुआ के क्या ने स्थावर आकारे अरे ऐना स्थिति का ससंभावी प्रवेश मतक के लगे ना नहीं हो मतक अरे देखा था लोगों पर तरह तीनो काले ट सापेक्ष है अरे इगाड़ की नमकात मेमा आगन मेमा मतक गणत्वेन अडू बेवीन सह ये बाविता नकरण नवीटर विदुलिबले बाविते आवमो बननिसा गतिक मतक वार्गे ट वड़ा सकसनी यति संचित मतक एक ने कैश मेमोरी सदहा වඩාත් හොඳ තෝරා ගැනීමක් ලෙස ස්ථිතික මතක දැක්විය හැකියි. එනම් මේ අදම මතක තියාගන්න මේක අපි පරිගණකයේ ප්‍රධානතාවකාලික මතකයේ විදිහට දකින RAM එක හදන්නේ මොකෙන්ද? DRAM කියන ප්‍රභේදයෙන්. කැෂ් සහ රෙජිස්ටර් සිංහලෙන් කිව්වොත් සංචිත මතක සහ රෙජිස්ටර් මතක හදන්නේ SRAM වලින්. දැන් කාට පැහැදිලි? රයිට්. එතකොට මේ අපි කතා කරේ මොනවද? नश्य मतक निर्माण कर मतक प्रभेद राइट एक अवसंकर मे वगुवे लिया मेहम रोल देखा हिस्तना तीन लिया मेहम मे अणु रोल देखा हिस्तना तीन लिया मे अणु
ඉහතදී හඳුනා ගන්නා ලද මේ අනුව ඉහතදී හඳුනා ගන්නා ලද DRAM සහ SRAM මේ අනුව ඉහතදී හඳුනා ගන්නා ලද DRAM සහ SRAM යන මතක ප්‍රභේදයන් DRAM සහ SRAM යන මතක ප්‍රභේදයන් සතු ලක්ෂණයන් සතු ලක්ෂණයන් පහත ආකාරයට සතු ලක්ෂණයන් පහත ආකාරයට සංසන්දනය කළ හැක සතු ලක්ෂණයන් පහත ආකාරයට සංසන්දනය කළ හැක හරිද දරුපතේ ඔය සංසන්දනයේ සමහර විට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නික කොටසක් හෝ ප්‍රශ්නයක් විදිහට පවා එන්න පුළුවන් තැනක් ඕක ඈ හරි එහෙනම් ගොඩක් වැදගත් ඕක පැහැදිලිව ලියා ගන්න මම වගුව දාලා තිනවා වගුවේ වම් පැත්තේ තීරුව වෙන් කරලා තිනවා DRAM වලට දකුණු පැත්තේ තීරුව වෙන් කරලා තිනවා SRAM වලට හරි ඒ කොටුව ඇතුලේ ලියා ගන්න කොටුව ඇතුලේ ලියා ගන්න පළවෙනිට DRAM පැත්තේ ලියා ගන්න DRAM පැත්තේ පළවෙනි කොටුවේ ලියා ගන්න මොකද්ද යන දත්ත දත්ත DRAM පැත්තේ යන දත්ත පිටු ලෙස දත්ත පිටු දත්ත පිටු ලෙස කියන එකේ තේරුම පුතේ මොකක්ද बिंदु कमा एक पहले देखें लियान डोनी बिंदु कमा एक वराम वाहन दत्त बिटुले स एक अने बिंदु कमा एक वराम वाहन न गबड़ा किरी मटे दत्त बिटुले स वराहं गतुले बिंदु कमा एक गबड़ा किरी मटे दारित्र का योदागानी दत्त बिटुले स गबड़ा किरी मटे दारित्र का योदागानी චාරිත්‍රක යොදා ගනී එන්න දැන් ස්ට්‍රැම් පැත්තට ඒක ලියන්න අර විදිහටම ලියන්න දත්ත පිටු ලෙස අර විදිහටම ලියන්න ගබඩා කිරීමට ස්ට්‍රැම් පැත්තේ අනිත් පැත්තේ දත්ත පිටු ලෙස ගබඩා කිරීමට මොනවද යොදා ගන්නේ ට්‍රාන්සිස්ටර යොදා ගනී ट्रांसिस्टर यदा गनी කරපතේ ඔන්න STM සහ DRAM එකේ මූලික සංසන්දනයක් වෙනසක් දෙවෙනි එකට එන්න දෙවෙනි කාරණේ ලියන්න DRAM පැත්ත ලියන්න දත්ත රඳවා තබා ගැනීමට දත්ත රඳවා තබා ගැනීමට දත්ත රඳවා තබා ගැනීමට නිරතුරුවම
දත්ත රඳවා තබා ගැනීමට නිරතුරුවම නැවුම් නැවුම් වරහන් තුල යන්න රීෆ්‍රෙෂ් නැවුම් වරහන් තුල යන්න රීෆ්‍රෙෂ් කළ යුතුය දත්ත රඳවා තබා ගැනීමට නිරතුරුවම රීෆ්‍රෙෂ් එක නැවුම් කළ යුතුය එන්න එස්ට්‍රම් පැත්තට ඒක ලියන්න දත්ත රඳවා තබා ගැනීමට දත්ත රඳවා තබා ගැනීමට නැවුම් ඒ කියන්නේ රීෆ්‍රෙෂ් කළ යුතු නැත කළ යුතු නැත right DRAM පැත්ත ලියන තුන්වෙනි එක මතක ව්‍යුහය සරල වේ DRAM පැත්තේ මතක ව්‍යුහය සරල වේ ඔය පාඩම් කරලා තියාගන්න ඕනේ SRAM පැත්ත ලියන්න මතක ව්‍යුහය සංකීර්ණ වේ මතක ව්‍යුහය සංකීර්ණ වේ මතක ව්‍යුහය සංකීර්ණ වේ right එන්න DRAM පැත්තට කාර්යක්ෂමතාව අඩුය DRAM පැත්ත ඊගාව එක හතරවෙනි එක කාර්යක්ෂමතාව අඩුය කාර්යක්ෂමතාව අඩුය ඒ ඉස්සරහම තේ SRAM පැත්ත ලියා ගන්න කාර්යක්ෂමතාව වැඩිය කාර්යක්ෂමතාව වැඩිය आयन डीरेम पैतट मतक गणत्वय वैडिय मतक गणत्वय वैडिय एस्ट्रेम पैतली अन्न मतक गणत्वय अडुय मतक गणत्वय अडुय अरे अरे आबाबुते डीरम पत्र अगन किसी मतक मतक गणत्व वेडीन दारिता गणत्वय विद्या विघ्नते अनुलोम सह प्रतिलोम सामुपाति ओ यथोड़ गणत्वयट दारिता वे सामुपाति अनुलोमोद प्रतिलोमोद ප්‍රතිලෝමෝ නම් මොකද වෙන්නේ? ඝනත්වයේ වැඩි වෙනකොට ධාරිතාව අඩු වෙන්න ඕනේ. හරි? අනුලෝමෝ නම් ඝනත්වයේ වැඩි වෙනකොට ධාරිතාවයත් වැඩි වෙන්න ඕනේ. හරි? මේ ඔගොල්ලෝ විද්‍යුතයද ඉගෙන ගත්ත නේද V සමානයි IR කියලා සූත්‍රයක්. ඉගෙන ගත්තා නේද මේක? මේ ඔයාලා මෙහෙම ගණන් හදුවා නේද? හරි සාමාන්‍ය පුතේ මේ මේ තියෙන මොකද්ද V කියන්නේ? वी क्या नमक आते हैं? देखो वहाँ निपाल विद्या विद्या वाले वी क्या लगाते विभवांतरे नहीं था इधर मैं गृह विद्युत परिपत्र वाले विभवांतरे के लिए किन्हें का अपने साला करने नितरा विनाशन दे आक विधि है तो नेता नियत आक विधि है तो लंकावी क्या नमक देसी अतिहाय देसी अतिहाय के लिए निकल अरे इतना मेक नियत नाम आगंड मेक नियत नाम बुदे राइट विनाश सेने में कहते मैं संरचक देखा इतना प्रतिरोधे वैदिवे नवानं अनिवार्य में कहते वेंडोडी दाराव अडुवेंडोडी ने दाराव वैदिवे नवान अनिवार्य प्रतिरोधे अडुवेंडोडी पहली अरे इतना कोटना आप इका तारणे अनुलोमो एक यान में कहते गणत्व ගණත්වයේ වැඩි වෙනකොට ධාරිතාවය වැඩි වෙනවා. හරි? නිකන් ඔන්න මම උදාහරණයක් කියන්නම් හිතන්නකො මෙහෙම. 9 20යි ගැරණි 20යි ගන්නකො. 9 20යි ගැරණි 20යි.
ගැරරි විසයි කියන එකත් පව්. ඇයි? ඔව්. යා විස සතෙක් නෙමෙයි. හරි. ආගන්තුකව මිලිලීටර් 5ක පොඩි ප්‍රමාණයක් ගත්තා කියලා හිතන්නකෝ. මිලිලීටර් 5ක පොඩි ප්‍රමාණයක් අරගෙන ගැරන්ඩියාගේ කේටයයි නයාගේ කේටයයි අරගත්තොත් එහෙම මේ ඒ ප්‍රමාණ දෙකේ විසේ තරම ගැන හිතන්නකෝ. ආ දැන් ඔක බිව්වා කියලා හිතන්න. අවුල්ද? ඈ ඔබ අවුල් වෙන්න එපා. එහෙම රටවල් තියෙනවා. ඒකල නැද්ද? ආ ඒ නයාගේ කේටය කෙල කොන රටවල් තියෙනවා. ඈ අයියා කියන්නේ රතුමාර ලවස් කන්නේ ඈ ඔය රහයිද කොච්චර රහයිද කියලා අහන්න ඕනේ. ඉතින් බොර කට්ටියම තමයි. මේ වාක්කාර එකක් ඇති නේද? හරි. තායිලන්ත තායිවාන වගේ රටවල් ගත්තොත් වියට්නාමේ චීන කොරියා වගේ පොඩ්ඩක් තියෙනවා. හරි. විශේෂම උතේ තායිවාන තායිලන්ත වගේ රටවල් වල කට්ටිය වැඩි කරනවා මොකක් නිසාද? ඔන්නයි විස කියන්නේ හයි ප්‍රෝටීන් එකක්. හයි ප්‍රෝටීන් එකක් ඈ. ඇයිද? එතකොට ඒක තමයි දැන් අපිට නයා දෂ්ට කරාට පස්සේ හරි අපේ ස්නායු පද්ධතියට මේක ඇතුළු වුණාම ස්නායු පද්ධතියට දරා ගන්න බෑ මේ ප්‍රෝටීන් එකේ ක්‍රියාකාරීත්වය. ඒක තමයි මිනිස්සු මැරෙන්නේ. හරි. විවා කියලා මොකුත් වෙන්නේ නෑ පුතේ. يعني අපි බොන දෙයක් කන දෙයක් ස්නායු පද්ධතියට යන්නේ නෑනේ. ඒක අමාසයට ආවා දිරුවා එහෙම ගියා. වැදිද? හරි. ඒක ලේක්ට් එක එක්කවුණොත් තමයි අවුල තියෙන්නේ. अरे अरे तो कोटा में ये गोल विश्वास करना वालू वाजी करना के लिए क्या नहीं? ओ वायसरे अन्य आवागे क्या नहीं? वायसरे गियात वायसरे अन्य आवागे पे नुमकले बिन वालू. अरे ओ का मार्केट के बोतलों ला दाला बाजारों ला दाला ने बुते ना ही नहीं. ओ पेन ला गत्ता है कि मैं आगे देने के लिए क्यों है? එතකොට අපි කිව්වා මොකද්ද? DRAM වල කිව්වා මොකක් කියලාද? ඝනත්වය වැඩි, SRAM වල ඝනත්වය අඩුයි. එහෙනම් ඊගව කාරණේ ලියන්න. DRAM පැත්තේ ලියන්න. මතක ධාරිතාවය විශාල වේ. මතක ධාරිතාවය විශාල වේ. මතක ධාරිතාවය විශාල වේ. එන්න SRAM පැත්තට මතක ධාරිතාවය කුඩා වේ. DRAM එකේ මතක ධාරිතාවය විශාල වේ. SRAM එකේ මතක ධාරිතාවය කුඩා වේ. ඊගා කාරණේ ලියන්න. මේ පේල් දෙක මල්ලල ලිව්වක් කමක් නැහැ. ඉදපදි නම් ප්‍රධාන මතකය DRAM පැත්තේ ලියන්න. ප්‍රධාන මතකය ප්‍රධාන මතකය එනම් ප්‍රධාන මතකය එනම් RAM ප්‍රධාන මතකය එනම් RAM නිර්මාණයට ප්‍රධාන මතකය එනම් RAM නිර්මාණයට යොදා ගනි. ප්‍රධාන මතකය එනම් RAM නිර්මාණයට යොදා ගනි. එන්න SRAM එකට. SRAM එකේ ලියන්න. මෙහෙම ලියන්න. රෙජිස්ටර් සහ සංචිත. රෙජිස්ටර් සහ සංචිත වරහන් අතුල් ලියන්න කැෂ් කියලා. රෙජිස්ටර් සහ සංචිත වරහන් අතුල් ලියන්න කැෂ්. මතක නිර්මාණයට යොදා ගනි. මතක නිර්මාණයට යොදා ගනි. හරිද? අන්න මොකද්ද? ඈ ඔය SRAM සහ DRAM කියන ප්‍රවේදයන් සම්බන්ධව කතා කරන්න තියෙන කාරණා. හරි. තව පොඩි වෙලාවක් තියෙනවා. අපිට තව පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. රයිට්. දැන් අපි කතා කරගෙන මාතෘකාව මොකද්ද?
මතක වර්ගීකරණය යටතේ නැශ්‍ය මතකනේ එහෙනම් අපි දන්නවා මොතරා ගන්න පුතේ අද දැන් මේ 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 වෙලාව තුර අපි ඉගෙන ගත්ත ඉතාවදගත් විෂය කොටසක් මොකද්ද පරිගණකයක තියෙන නැශ්‍ය මතකය කියන්නේ තාවකාලික මතක නිර්මාණය සඳහා භාවිත කරන මතක ප්‍රභේද දෙක තමයි මොකද්ද DRAM සහ SRAM කියලා කියන්නේ හරි තාවකාලික මතක මහා ලොකු ප්‍රමාණයක් පරිගණකයක නැහැ තියෙන්නේ තුනයි ඒ තුනෙන් RAM කියන මතක හදන්න පාවිච්චි කරනවා DRAM ප්‍රභේදය මේ කෑස් සහ රෙජිස්ටර් හදන්න පාවිච්චි කරනවා SRAM ප්‍රභේදය හරි යමු ඉස්සරහට නෝට් එකේ ඉන්නේ ක්ලොස් වෙන පිටුවට ඒක කියනවා මෙන්න මෙහෙම පරිගණකයේ ඇති පහත දක්වන මතක නැශ්‍ය මතක වර්ගයට ගැනේ මොනවද ඒ සසම්භාවී ප්‍රවේශ මතකය කියන්නේ random access memory කියන්නේ RAM එක දෙක සංචිත මතකය කැෂ් මෙමරි තුන රෙජිස්ටර් මතකය රෙජිස්ටර් මෙමරි ඔන්න මතක වර්ග තුන රයිට් ඔය මතක වර්ග තුනෙන් මුලින්ම කතා කරනවා සසම්භාවී ප්‍රවේශ මතකයේ හෙවත් ලියන කියවන මතකය ඒ කියන්නේ RAM එක ගැන හරි දැන් අපිට මේක වේගෙන් කතාරම් යන්න පුළුවන් ඇයි අපි පළවෙනි පාඩමෙන් RAM එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ අපි දන්නවා RAM එක කියලා කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධානම තාවකාලික මතකය දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී සකසණයට අවශ්‍ය සියලු දත්ත උපදේශ රඳවලා තියාගන්නේ කොහෙද RAM එකේ හරි වානේ කියනවා මෙහෙම මෙම මතකය පරිගණකයේ ප්‍රධාන මතකය වරහන් ඇතුලේ ලියන්න main memory ප්‍රධාන මතකය main memory main මෙම මතකය පරිගණකයේ ප්‍රධාන මතකයේ ලෙසද හඳුන්වනු ලැබේ. මේ RAM එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රධාන මතකය කියලා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා RAM කාඩ් එකක රූපයක් මම මෙතන print කරලා තියෙනවා. ඒ RAM එක මට කියන්න මොකද්ද වර්ගය? හා? මොකද? DDR 5 එකක් ඔව් DDR 5 කියලා කියන්නේ මේ වෙනකොට ලෝක නිර්මාණය කරලා තියෙන දියුණුම ප්‍රභේදයක්. දියුණුම RAM ආකාරයක්. ධාරිතාවය කොච්චරද? 64 GB සරල නෑ. ගිගාබයිට් 64 ක RAM එකක්. ගිගාබයිට් 64 ක RAM එකක් කියලා කියන්නේ ඉතාම උසස් RAM එකක් මේ වෙනකොට ඈ. පැහැදිලිනේ? රයිට්. සාමාන්‍යයෙන් කීයක් විතර වෙයිද? ගිගාබයිට් 64 ක RAM එකක් මේ වෙනකොට මාකට් එකේ කීයක් විතර වෙයිද? කීයක් විතර වෙයිද? 10000ක්. 10000ට හිතන්නවත් බැහැ. ඔව් දල වශයෙන් පුතේ 50000ක් 60000ක්වත් වෙයි. ඊට එහා යන්නත් පුළුවන් සමහර විට. මොකද දැන් අර මං කිව්ව වගේ දවසින් දවස මේ මිල ගණන් වෙනස් වෙන නිසා සාමාන්‍යයෙන් 50000ක් 60000ක්වත් විතර වෙනවා. RAM එකේ මේ 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 විල විතරක් ඈ හරි ඊට පස්සේ කියනවා මෙහෙම පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකයට යම් කාර්යයක් නැත්නම් සැකසීමක් සිදු කිරීම සඳහා අවශ්‍ය වන පද්ධති මෘදුකාංග යෙදු මෘදුකාංග සහ අනෙකුත් අවශ්‍ය දත්ත රඳවා තබා ගන්නේ මෙව ප්‍රධාන මතකයේය ඒක අපි කලින් කතා කරලා තියෙනවානේ මේ පරිගණකයක සැකසුම් ක්‍රියාවලියක් සිදු වෙනකොට CPU එකට නැත්තම් මධ්‍ය සැකසුම් මේකකයට අවශ්‍ය සියලු දේ රඳවලා තියාගන්නේ කොහෙද RAM එකේ නේ අපි මේ ඩයග්‍රෑම් එක දැන් 10 පාරකට වඩා ඇඳලා ඇති ඈ ඒක දැන් කටපාඩමේ තියෙන්න ඕනේ ඔයගලන්ට මෙහෙම කතා කරා නේද අපේ CPU එක සකසණය මෙහෙම ගත්තාම මේක CPU එක නම් මෙයත් එක ඍජුව සම්බන්ධ වෙමින් මෙන්න මේ RAM කියන මතකය ක්‍රියාත්මක වෙනවා නේ එතකොට ආදානය කරන සියලු දේ එන්නේ RAM එකට ගබඩා මාධ්‍යයෙන් ලබා ගන්න සියලු දේ ගන්නෙත් RAM එකට හරි එතකොට ඔය කියන පද්ධති මුදුකාංග යෙදු මුදුකාංග ඔක්කොම තියෙන්නේ කොහෙද ගබඩා මාධ්‍ය කියන ස්ටෝරේජ් එකේ උදාහරණයක් ගත්තොත් hard disk එක hard disk එක කියලා කියන්නේ පරිගණකයේ ප්‍රධානම ගබඩා මාධ්‍යනේ ඒතර ඒ දේවල් එන්නේ RAM එකට ආදානය කරන දේවල් එන්නේ RAM එකට RAM එකේ තියාගෙන තමයි සැකසීම සඳහා
සකසන එක ගන්න. ආයි සකසනෙන් සකස් කළා අවුට් කරන්නෙත් මොකේදද? රැම් එක තමයි. රැම් එක හරහා තමයි ප්‍රතිදාන උපාංග වලට මේවා යන්නේත් අපහු ගබඩා මාධ්‍ය වලට යන්නේ. මේ විතර අපි දන්නවා පරිගණකයේ මොලේ කියලා කියන්නේ මෙයාට CP එකට මෙයා වැඩ කරනකොට මෙයාට අවශ්‍ය සියලු දේ රඳව ගන්න රැම් එක. ඒ නිසා තමයි රැම් එකට කියන්නේ මොකක් කියලාද? ප්‍රධාන මතකය නැත්තම් මේන් මෙමරි කියලා. හරි. ඊට පස්සේ කියනවා මෙහි ලක්ෂණයක් වන්නේ සැකසුම් ඒකකයට එයාට CP එකට මෙහි ඇති දෑ ඍජුවම ප්‍රවේශ කර ගැනීමේ හැකියාව තිබීමය. ඒ කියන පුතේ දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී CP එකට කිසියම් දෙයක් අවශ්‍ය වුණොත් එයා ශනිකව RAM එකට ප්‍රවේශ වෙලා ඒදී හොයලා ගන්නවා. එතකොට RAM එකේ තියෙන ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ඕනෑම තැනකින් ප්‍රවේශ කර ගන්න පුළුවන් කාටද? සකසනේට. හරි. එතකොට RAM එක සකසනේට සේවා සැපයීම සඳහා සූදානමින් ඉන්නවා. හරි. එසේම එහි ප්‍රවේශ කාලයේදී ඉතා අඩු බැවින් සැකසුම් කාර්ය වේගවත් සිදු කිරීමේ හැකියාව ලැබේ. ඔය කතරන පුතේ hard disk එකට සාපේක්ෂව, ඒ කියන්නේ දැන් අහගන්න CPU එක අහගන්න CPU එක Tamanට සකස් කරන්න අවශ්‍ය දේවල් ගබඩා මාධ්‍යෙන් කෙලින්ම ගත්තා නම් මොකද වෙන්නේ? ස්පීඩ් එක අඩු වෙනවා. ඔක අපි කිස්මණ කතා කරා. හරි. ඒ නිසා තමයි පරිගණකයේ CPU එකයි ස්ථීර මතකයයි අතරට ආවේ తాවකාලික මතකයක්. එතන తాවකාලික මතකයේ තියාගෙන ගන්නකොට ස්ථීර මතකයේ තියාගෙන ගන්නවට වඩා වේගවත්. ඒ නිසා තමයි පරිගණකයකට ඔය RAM වගේ මතකයක් ආවේ ඈ. හරි. ඊට පස්සේ මේකට ඇයි RAM කියලා කියන්නේ කියන එක කියනවා මෙවන්. සකසණය මෙම මතකයේ ඕනෑම තැනකින් ඍජුවම දත්ත ප්‍රවේශ කරගනු ලබන අතර ඒ සඳහා අනුපිළිවෙලක් අවශ්‍ය නොවේ. ඒ කියන්නේ RAM කියන මතකයේ තියෙන ඕනෑම දෙයක් කියෝලා ඕනෑම වෙලාවක ඕනෑම තැනකින් ලබා ගන්න සකසණයට පුළුවන්. හරි. එනිසාම මෙම මතකය සසම්භාවී ප්‍රවේශ මතකයේ random access memory නැත්නම් RAM ලෙස හඳුන්වනු ලැබේ. ඔන්න RAM සම්බන්ධ මූලික කාරණේ කාරණා සියල්ලම අපි කලින් පළවෙනි පාඩමේ කතා කරපු ඈ. ඒ අවසාන ඡේදය කියන මෙන්න මෙහෙම. මෙම මතක වර්ගයේ වේගවත් වන්නාසේම මෙය විවිධ වූ ධාරිතා වලින් යුක්ත වේ. කියවන්න එපා. හරි. RAM එක අපි දන්නවා ගිගාබයිට් 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන් විවිධ ධාරිතා වලින් තියෙනවා. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය ධාරිතාවයක් සහිත RAM එකක් තමන්ගේ පරිගණකේ සම්බන්ධ කරගන්න ඇතුළු කරගන්න පුළුවන්. එමෙන්ම මෙහි දත්ත කියවීමට මෙන්ම ලිවීමටද හැකියාව ඇත. කෙසේවද පරිගණකයේ ක්‍රියා විරහිත කළ විට මෙහි රැඳී ඇති දත්ත සියල්ල විමෝචනය වේ. විමෝචනය වෙනවා කියන පුතේ මොකද්ද? නැති වෙනවා කියන්නේ. නේ? ඒක නිසා තමයි මේකට අපි කියන මක්කද? නැශ මතකයක් නැත්තම් తాවකාලික මතකයක් කියලා. රයිට්. ඔන්න ඔය ටික තමයි අද මට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. අහගන්න. එතකොට ඊට පස්සේ අපිට තියෙන RAM වර්ගීකරණය කියලා RAM වර්ග ටික ඉගෙනගෙන register සහ සංචිත කතා කරන්න ඊට පස්සේ අපිට ස්ථීර මතක විදිහට මේ ගබඩා මාධ්‍ය ගැන කතා කරන්න තියෙනවා. ROM එකයි ගබඩා මාධ්‍යයි ගැන. හරි. අහගන්න. දැන් මේ අපි දැන් ability පුතේ මේ group එකට අදාළව අපි පන්ති පටන් ගත්ත දවසේ ඉඳලා නැත්නම් ඒ මුල් අවස්ථාවේ ඉඳලා group එකක් maintain කරනවානේ WhatsApp group එකක් නේද? ඒ WhatsApp group එකේ නැති අය කවුද මෙතන ඉන්නේ නැگی? අලුතෙන් ආපු එයා ඉන්න විදිහක් නැහැ. අනිත ඔක්කොම කට්ටිය group එකේ ඉන්නවද? ඒක අපි තියෙන පුතේ 20යි 23 ඈ ICT EMB කියලා නේද මම දාලා තියෙන්නේ. එහෙම නේද? EMB කියන අකුරු තුනක් තියෙන්නේ. පුතේ ඔය මේ ටියුට් එකේ තියෙන ඩයලොග් නම්බර් එකක් WhatsApp නම්බර් එකේ තියෙනවා ඔකේ. මට ඔයා මැසේජ් එකක් එවන්න ඈ. අද ක්ලාස් එකට ආවා කියන එක මැසේජ් එකක් එවන්න. ඒතකොට මම group එකේ link එක එවන්නම් group එකට add වෙන්න ඈ. හරි. group එක හරහා තමයි දැනුම් දීම් සියල්ල කරන්නේ සහ අහගන්න
අගන්න 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 දැන් අපි ඔන්ලයින් ක්ලාසස් කරන දවස්වල නේ අපි අර දවල් කාලේ සාමාන්‍ය විදිහට බදාදා උදේ පාඩම ගෙනියන අතරේ සිකුරාදා හවස තුන්වෙනි පාඩම කරානේ මතකයිනේ නේ ඒක යම්තා දොරට ගිහිලා දැන් නවත්තලා තියෙන්නේ ඒක දැන් මම ඉස්සරහදි ගන්නවා මම ගිය සමානේ නැවත පටන් ගත්ත අලුත් කණ්ඩායමට ওই විදිහට තුන්වෙනි පාඩම උගන්වන්න හරිද මේක තියෙන පුතේ අඟහරුවාදා අඟහරුවාදා හවස 7:09 මම ලින්ක් එක ඔයාලගේ ගෲප් එකට දාන්නම් හරි ගෲප් එකෙන් ඔයගොල්ලෝ ලොග් වෙන්න පුළුවන් කාට හරි කෙනෙකුට ආපහු මුල ඉඳන් ඒ තුන්වෙනි පාඩම ඉගෙන ගත්ත කාරණා ඉගෙන ගන්න ඕනි නම් ක්ලාස් එකට එන්න හැබැයි ඉදිරියේදී කොහොමද ක්ලාස් එකට එන්න ඕනි ඈ ඒ කියන්නේ ඕගොල්ලන්ගේ තැනට අරගොල්ලන්ටත් ඉගෙනුවාට පස්සේ කණ්ඩායම් දෙකම එකට එකතු කරලා මම ඒ පාඩම කම්ප්ලීට් කරනවා හරි එතකොට එක ටියුට් එකක් මම ඕලොත් එක දැන් කතා කරලා ඉවරයි තුන්වෙනි පාඩමේ දැන් දෙවෙනි ටියුට් එක කතා කරන්න ඉතුරුලා තියෙනවා දෙවෙනි ටියුට් එකත් මම ඔයාලට දීලා තියෙනවා කතා නොකලට නේ හරි එතකොට මම කිව්වේ කවුරු හරි කෙනෙක් ඉන්න දැන් ඔයා පුතේ කොහොමද එන්න ඕනි ඈ අලුතෙන් ක්ලාස් එකේ ඉන්නකෝ හරි පැහැදිලි මේ දව ආයතන රෙජිස්ටර් වෙලා නැහැ ඉන්නේ ඈ ආද ටියුට් ගත්තද මේ මාසේ ටියුට් හම්බුණාද ඔයාලට ඔබේ තුන්වෙනි පාඩමේ ටියුට් එක ඇති ආයතනේ අතින් ඉල්ල ගන්න හරි රයිට් එතකොට දැන් ඔය ගත්තේ පරණ ටියුට් එකක් නේ අපි ඔය කලින් දුන්න ගැටක නේ තුන්වෙනි පාඩම එකක් දුන්නා මේගොල්ලන්ට කලින් ඒ ටියුට් නම් දැන් නැතුව ඇති නමුත් අර අලුතෙන් ආපු කණ්ඩායම මේ කට්ටියට තුන්වෙනි පාඩමේ ටියුට් මේ මාසෙට දුන්නා හරි එහෙනම් මතක තියාගන්න මොකද අගවාරද 7:09 ඒ ක්ලාස් එකට එන්න ඕනි නම් එන්න මං ගෲප් එකට මේ ලින්ක් එක දාන්නම් සම්බන්ධ වෙන්න ඕන කට්ටිය සම්බන්ධ වෙන්න එතකොට අර මොනවද මේ පරිවර්තනත් එක්ක ඒක අපහ මතක් කරලා ගන්න ඕනි නම් ඈ හරි එහෙනම් පුතේ අපි අදට උදේ ක්ලාස් එක නවත්තමුද ලබන සුමාන වේ නවත්තමුද නැත්නම් ඉස්සරහට යමු හරි ආගන හෝ විනාඩියකින් ඔව් කනගාටු විනාඩියකින් දැන් ලබන ආගන්න ලබන සුමාන ඉඳන් ඔව් පොඩි ක්‍රියාවලියකට තව අපි යන්න අදහස් කරනවා අපේ මේ ක්‍රියාවලිය ඒ කියන්නේ අවසාන ටාගට් එකට අර මං පාවිච්චි කරන්නේ සුපිරි විදිහට යන්න නම් අපි විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ තමයි ඉස්සරහට යන්න ඕනි. එහෙනම් ලබන සුමාන ඉඳන් මම අදහස් කරා ක්ලාස් එක දැන් අපේ පුතේ 8නේ. නේද? නෑ 8වට කරන්න බෑ. හරි. මොකද 8ට ක්ලාස් එකට එනවා කියලා කියන්නේ පුතේ මටත් අභියෝගයක් තමයි. තේරවනේ? හරි. ඕගොල්ලන්ට අදාළ නෑ නමුත් ඉතින් මම මේක කියන්නත් දැන් මම ඊයේ සෑහෙන මම මේ හිතට ඉන්නේ සෑහෙන අමාරුවේ. ඒක ඉතින් මගේ ප්‍රශ්නයක්. හරි. මොකද මං ඊයේ නිදිය ගන්නකොට පුතේ දෙකට විතර කිට්ටුයි. හතරමාරට හැරියා. කියන්නේ පෑය දෙකමාරක් හෝ තුනක් උපරිම. දෙකට කිට්ටුයි හතරමාරට මං හැරියා. හරි. පැහැදිලිද? ඒ තියෙන දැන් ඔය වීඩියෝ ටික හදලා දාන්න ඕනේ පුතේ. පැහැදිලිද? ඕගොල්ලන් ක්ලාස් වල දාන්න ඕනේ නැති විදිහට රත්නපුරේ සහ අනිකුත් ක්ලාස් වල දාන්න ඕනේ. හරි. දැන් අද තියෙනවා 2021 වීඩියෝ දෙකකුයි 22 වීඩියෝ දෙකකුයි දෙකක් තියෙනවා. හරි ටික ප්‍රොසෙස් වෙන්න ගියාම සෑහෙන වෙලා යනවා රයිට් එකක් මම ප්‍රොසෙස් වෙන දාලා නිදීගෙන උදේ නැගිටලා තමයි අපව එක අප්ලෝඩ් කරේ. ඒතර ප්‍රොසෙස් වෙලා ඉවරයිනේ මම පැය දෙක තුනක් යනකොට බලන් ඉන්න එක තේරුම්වත් නැහැ නේ. හරි මම කිව්වේ එහෙනම් මම කිව්වේ දැන් අර 8ට එනවා කියන එක අභියෝගයක් තමයි. නමුත් ඉතින් ඒක අපි ටයිම් එකේම තියාගමු. ඒක නේ මම කියන්න හැදුවේ. ක්ලාස් එක පටන් ගන්න කලින් පුතේ ඔයගලන්ට පොඩි ප්‍රශ්න ටිකක් සහිත අභ්‍යාසයක් එනවා ලබන සුමාන ඉදලා. හරිද? එතකොට ඔයගලන්ට ක්ලාස් එකට වෙලාසෙන් එන කෙනාට ක්ලාස් එකට අවිල්ල බලන් ඉන්න ඕනේ නැහැ. ඒ වෙලාවෙත් ප්‍රයෝජනයක් අපි ගමු නේද? අත අනිත්‍යව පරක් වුණොත් එහෙම මොකද වෙන්නේ? නේ? වෙලාසෙන් පන්තියට එන එක්කෙනා බලන් ඉන්නවනේ අපරාධෙනේ. එයාට ඒ කාලයට අපි වටිනකමක් දෙන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරන්න. විශේෂයෙන් පුතේ දැන් මාසේ දෙවෙනි තුන්වෙනි සතියේ ඔයගොල්ලෝ කාඩ් ගන්න ගියාම ටිකක් වෙලා යනවනේ පොලිමේ ඉන්න. ඒ වගේන ඔළුවේ තියෙන්න ඕනේ. ඒකට ටිකක් උදෙන් ඇවිල්ලා කාඩ් එක ගන්න ඕනි කියන කාරණය පිළිබඳ අදහසක ඉන්න. නැත්නම් පොලිපැතිච්චා හොඩියක් පරක් වෙනවනේ. නේ? ඒතර අපි 8 තමයි අපේ ටයිම් එක. අඩුම ගානේ අපිට 8යි කාලටවත් පන්තිය පටන් ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ මේ ත්‍යාග්‍රහණය. හරි එහෙනම් පරිස්සමෙන් ගිහිල්ලා එන්න ලබන සුමාන දැන් මේ වැඩේ ක්‍රියාත්මක කරමු.